විශිෂ්ට නිර්මාණකරුවෙක්ගේ ජීවිතේ පිටු පෙරලන්න අවස්ථාවක් ලැබෙනවා කියන වටිනාකම ඔබ කොහොමද යම් ආකාරයක ගණනය කරන්නේ? ඒකේ වටිනාකම ඔබ කොහොමද දකින්නේ? අද සියපත් පොකුරේ අපි සූදානම් වෙන්නේ දිගු කාලයක් තමන්ගේ අත්දැකීම් මල්ල පුරවාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණ පිළිබඳ කතා කිරීමේදී ඔහුගේ ගීත රචනා සහ කාව්‍ය රචනා පිළිබඳ අපි මහත් භක්තියෙන් සහ ගෞරවාදරයෙන් යුතුව සටහන් කරන විශිෂ්ටයෙක් හමුවන්න. ඔහුගේ පදිංචි පිළිබඳ සඳහන් කරනකොට කොළඹ 6 කිරුළපන අංක 133 මායාමාවතේ නිවස අපිට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. එහි වසන්නේ ඒ විශිෂ්ට නිර්මාපකයා. मनुष्य जीवित विषय नुब मा कौरुन तुलहो सित पतुले हैंगिच्ची हैभैव अक्षर गतकल परचित्त साहित्त मुनिवरया प्रेमय सिल्लर नोकल गी रोमैंटिक करने नोवियपत पेम सुहुबुलानो ट्रेंड नोदन ट्रेंड हैदुव गी पद परीक्षण वेदियानो सुनील सरत पेरेरा मनुष्यत्वे पद चिकित्सकयानो सुनील सरत पेरेरा අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔබට ඉතාම ගෞරවයෙන් මේ වැඩසටහනට ආරාධනා කරන්න. මේ හමුවීම මං හිතනවා සුනිල් සරත් පෙරේරා මහත්මයා අපිට මේ කාලයත් එක්ක උද්දීපනය වෙන ගීත රචකයෙකු පිටිපස්සේ තියෙන අත්දැකීම් සමුදායක් එකට මුහු කරන්න අවස්ථාව ලැබෙන වෙලාවක් කියලා. ජීවිතේ පිටු පෙරලන්න, ජීවිතේ කියවන්න, ජීවිතයත් එක්ක එකතු වෙන්න ලැබෙන අවස්ථාවන් බොහොම විරලයි. ඒ අතරින් මං ඔබේ ජීවිතේ පෙරලගෙන යනකොට ඔබ විසින් නිර්මිත උඩරට මැණිකේ පරිසර චාරිකාවේ කෘතියේ එක තැනක ඔබ සඳහන් කරන ඔබේ ජීවිතේ පටන් ගන්නේ කොතනින්ද කියලා. ගමම මට කවියක්ය නිලව කඳු පෙළ නැමෙන සිහින් සුදු මිහිදු මෙන් ලහිරු රැස් කෙඳි පෙරෙන. සිංහල ගමක සිරියාවන්ත අත්දැකීම ගීතයට කවියට මුසු කරපු මේ නිර්මාපකයා අපි මෙතෙන් සිට හඳුනාගමු. සුනිල් සරත් පෙරේරා වියතානනි. ගම සහ ඔබේ නිර්මාණ ජීවිතය පිළිබඳ මේ පසු විපරමට පෙරවදනක් අවශ්‍යයි. ඔබ කිව්වා වගේ ගම කියන එක මගේ මුළු නිර්මාණ සාහිත්‍යයේම පසුබිම බවට පත් වෙලා තියෙනවා. ගම කියලා කිව්වම ඔබ කලින් කිව්වා කිරලපන මම උපදිච්ච ගමේ කියලා. ඔව්. කිරලපන මේ දවස් මම හිතනවා කොළඹට ඉත ඈතත් නැති මෑතත් නැති කොළඹ නගරයට නිගමක් කෙරටන් කියන්න පුළුවන් ඒ දවස්. इलावस अपे गे पिटिपास्सें क्या किलपन अपे निवस पिटिपास्सें पारु गमन किरुवा अरे अलमार्गे दिगे अपे ए पैत्त चिबिच्च परिसारे तानकोल कोटोलीन गहन अलिंग हैपैत्त वयाद किलपन कियन प्रदेशे इतिंग पारु पावी यान पारु हंद्यावट अपे गे पिटिपास्से नवत्तन अवधी कुत्तिबन एक कियन हट्टगानां वर विसर इर पास्से माहितनवा मगे गम मम गम होया गया अपे තාත්තගේ ගම දෙල්දුව හේ ගම්මානයේ තිබෙන විශේෂයෙන්ම සුන්දරත්වය වින්දා ඒකම වෙල්ෙලිය වල දුවපැන් ඇවිද්දා බක්කි කරත්තින්ගේ ගමන් බිමන් මතක් වෙනවා ඒකම මං හිතනවා ඔයෙන් මේ විශේෂයෙන්ම උතුරා යන පොකුණෙන් නාපු අවදිය මතක් වෙනවා ඒකම කමතේ නිදි නැති රැය මතක් වෙනවා ඒ දෙල්දුව ගම නමුත් ඊටත් වඩා මගේ චින්තනය කෙරෙහි වින්දනය කෙරෙහි බලපෑවේ විශේෂයෙන්ම උඩරට ගම උඩරට කඳුකර ගම්මාන එය මගේ බිරිඳගේ මේ ගම්මානයේ බිරිඳ හිටිය මබුක්කන ගම්මානයේ ඒකම හතර කෝරළයේ මගේ චින්තනයත් වින්දනයත් කෙරෙහි ප්‍රබලව බලපෑවා. ඔය විදිහට බලනකොට මුළු රටම ගමක් යයි කියලා මට හිතෙනවා ඔබේ අත්දැකීම් සමුදායත් එක්ක. ඒ නිසාද ඔබ මේ ගී රචනා කරන්නේ? ගීත ඇතුලේ අපිට හමුවෙන විවිධ සහෘද රසයන් කොයි වගේද? ශ්‍රීනාත් ගණේවත්ත මහත්මයා මේ වැඩසටහනට අපි සූදානම් වෙනකොට සුල්සර පෙර මහත්මයා එක ලිපියක් යොමු කරනවා මෙන්න මේ වගේ අදහස් ගොඩක් එක්ක. එතන තියෙනවා මේ විවිධත්වයෙන් ඒකීයත්වයේ කරා අතුල්‍ය රස භාව ලෝකයක් නිම වූ
ප්‍රබද්ධ සමුච්ඡයකට ඉතාමත් වටිනා ලෙස සහසම්බන්ධ වූ කලාකරුවෙක් ලෙස තමයි ඔබ හඳුනාගන්නේ. එතන කියනවා සෙවි වහරේ ගැමි වහරේ පුර වහරේ රසය ඇඟිලි දිග රඳවන සුනිල් සරත් පෙරේරා නම් ප්‍රණේත්‍රු ප්‍රබන්ධකයාගේ ගී රචනා සමුච්ඡය අධ්‍යයනය කිරීම අධ්‍යතන ගී රචක පරපුරට ඒකායන මාර්ග උපදේශනයක් වන්නේ කියලා. ඔහු සටහන් තබලා තියෙන්නේ. මට එතන මාර්ග උපදේශනයක් විතරක් නෙමෙයි. අර අපේ පොඩි කාලේ අපි ජීවත් වෙච්ච පරිසරය මෙතන මේ වැඩසටහන නරඹන අවුරුදු 40 50 60 සපුරපු ජීවිතයේ ගමන් මඟ පසු කරපු උදවිය ලැබපු ජීවිතය ඔබ අපිට අහපව් කියලා දෙනවා කියලා. අපේ දරුවන්ට නැති ජීවිතය. ඒ නිසා මේ හැම එකක් එක්කම අපි මේ ජීවිතේ පිටු පෙරලමු. මම කැමති මේ වැඩසටහනට ඔබේ මහා ගීත සමුච්චය අතරින් මුලින්ම එකතු කරගන්න අපි කවුරුත් මහා වන්දනීය ලෙස සලකන මගේ රටට දලදා හිමි සරණයි කියන ගීතේ සටහනුත් එක්ක මේ ගීතේ මම දන්නා තරමින් 70 දශකයේ ලියවිච්ච ගීතයක්. ඔව්. මේ ගීතේ මම හිතනවා මේ ගීතය ඇහෙන විට මටත් අදත් දැනෙන්නේ මම හිතනවා අපේ රටට මගේ රටට කිසි ආපදාවක් වදුරක් ආවිලා යදී මේ දිව මතුරක් වගේ පිහිට වෙයි කියන එක මගේ බලාපොරොත්තුවයි මම හිතනවා. ඒ දිව මතුරක් වගේ ගීතයක් හැටියටම දකින්නේ. මට මම හිතනවා මරණ මංචකයේදී වුණත් මේ ගීතය සිහි වෙයි කියලා. සංවේදී වැඩි ඔබට මතකද මේ ගීතය නිර්මාණය කළා ඔබ මුලින්ම රසවින්දපු දවසේ? ඔව් ආචාර්ය එනම්පර මහත්මයා මුදල් නැමති කාලේ ඉතිරිකිරීම බැංකුවේ වැඩසටහනකට ලියුවේ මේ ගීතය. ඒ ලියලා හිටන් මට මං රසවින්දා මට මතක් වෙනවා දල්දා මාලිගාවේ පෙරහැර කාලේ අර ගැමියන් පෙරහැර නරඹන්නේ නැ ගම්මාන ගමේ ඉඳලා හිටන් එන අවස්ථාව මට අද වගේ මතක් වෙනවා. විශේෂයෙන්ම වැවෙන් එහා පැත්තේ ඉඳගෙන අර මෙහා පැත්තේ එළි දැල් වෙලා හිටන් එළි දැල්වගෙන කොප්පරා එළියෙන් යන පෙරහැරේ සිරිය එතනින් ගියාම සිරිය සිරියාවන්ත බව ඒකම බෙරපද හඬ මට වැවෙන් එහා පැත්තේ ඉඳලා අහන ගමන් තමයි මෝටර රථයේ ඉඳලා හිටන් මේ ගීතේ පළවෙනි අවස්ථාව මට අහන්න ලැබුණේ සනත්නන් සිරියේ කට නිර්මාණ කරුවෙක් සදාතනික වන්නේ ඔහුගේ නිර්මාණ සදාතනිකව ජීවත් වෙන නිසා. මගේ රටට දලදා හිමි සරණයි මගේ දයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි. මං හිතනවා මේ දේශයේ පවතින තාක්ක මේ ගීතයට අපි ගෞරව කරනවා. මේ වැඩසටහනේ ඒ ගෞරවය ඔබටත් පිරිනමමින් අපි මේ ගීතේ රස විඳින්න අවස්ථාවක් කරගනිමු. අද උදාහරණ කොට ගයන්න මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කොට ගායනා කරපු මේ ගීතේ අද උදාහරණ කොට ගයන්න අපි ආරාධනා කළා විශාරද සුදත් සමරසිංහ සෞර්ධයට ඒ වගේම ඉවාන් පෙරේරා කලාකරුවානන්ට ලක්ෂ්මන් හේවා විතාරණ කලාකරුවානන්ට ඒ වගේම ප්‍රේමවර්ධන කපුගේ කලාකරුවානන්ට මේ සියලු දෙනා එකතු වෙලා අපිට මේ රසය හැකි පමණ අරගෙන ඉන්නේ අපි රස විඳින්න. Yali pibide
රටට දලදායි මිසෙවණයි මගේ දයට දලදායි මිසරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි මෙතනම වේදය එක ලෙස බැඳුනි සිත් තුල බිය සංකාර දුරු කෙරුනි මෙතනම වේදය එක ලෙස බැඳුනි සිත් තුල බිය සංකාර දුරු කෙරුනි සමිඳුන් සෙවනේ ජය තද වැයුණා ජය පෙර වැයුණා ජය කී ගැයුණා සමිඳුන් සෙවනේ ජය තද බැඳුණා ජය පෙර වැයුණා ජය කී ගැයුණා මගේ රටට දලදායි මේ සෙවණයි මගේ දයට දලදායි මේ සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි මගේ රටට දලදායි මේ සෙවණයි මගේ දයට දලදායි මේ සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි උපතින් මාට මේ මගේ රටට දලදා හිමි සරණයි ගීතය ඇහෙනකොට දෑබර ප්‍රේක්ෂක ඔබට මොනවද හිතුනේ? ඒ හැඟීම තමයි මම හිතනවා මෞබිම කෙරෙහි ඔබ දක්වන භක්ති ආදරය. ඒ භක්ති ආදරය ඔබට කලින් දැනුනේ සුනිල් සරත් පෙරේරා සුලව තනන්නට. ඒ නිසා ඒ අපේ ගෞරව භක්තිය ඔබතුමාට වැඩි වැඩියෙන් පිරිනමන්නේ. මේ ගීතයත් එක්ක ලැබපු අත්දැකීම් ගොන්නක් තිබෙන ඔබ දේශදේශාන්තරයේ කටයුතු කරනකොට. ඔව් මම හිතනවා පිටස්තර රටකට ගියාම මා දැකලා තියෙනවා සනත් නන්සිරි ශූරීන් මම මේ ගායනා කරන අවස්ථා. ඒකම මගේ වැඩසටහනක් තිබුණා ඔස්ට්‍රේලියාවේ. ඒදිත් මේ ගායනා කරුව අවසාන වශයෙන්. ඒ ගායනා කරන හැම අවස්ථාවකදීම කිසිම නිරුත් උත්සාහයක් නැතුව කිසිම අනදීමක් නැතුව සියල්ලෝ නැගිටින ස්වභාවයක් තිබුණා මේ ගීතය ඇහෙනවත් එක්කම මුළු වේදිකාවම. වේදිකාව කියන්නේ මේ ප්‍රේක්ෂාගාරය. ඉතින් මේක ඉතාමත් මගේ ඒ වෙලාවට දැනිච්ච හැඟීම් කියන්න බැරි තරම් සතුටක් දැනුණා මේ මම නේද මේක ලිව්වේ කියලා. ගීත රචකයෙක් විදියට ඔබේ මේ අංකුරය පූදින්න පටන් ගන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඇතුලේ. ඔබ යනවා එවකට ගුවන්විදුලියට. මේ ගුවන්විදුලියේ ළමා පිටියේ කටයුතු කරන කරුණරත්න අබේසේකර සූරීන් ඔබටත් අත්දැකීම් වෙනවා. අබේසේකර සූරීන්ත් ගුවන්විදුලිය තෝරගන්නවද විශ්වවිද්‍යාලය තෝරගන්නවද හිතලා බලලා ගුවන්විදුලිය විශ්වවිද්‍යාලයක් බඳුවයි කියලා හිතලා තමයි මේ විශ්වවිද්‍යාලයට හැටියට තමන්ගේ ගුවන්විදුලි මාධ්‍ය ගුවන්විදුලියට ගිහිල්ලා කටයුතු කරන්න පටන් ගත්ත විශ්වවිද්‍යාලේ පැත්තකට දාලා. එතකොට මට ඔබෙන් දැනගන්න ඕන කාරණාව තමයි සුනිල් සරත් පෙරේරා කියන මේ ගීපද රචකයා හැටියට ඔබ ඒ යුගයේ ගුවන්විදුලියට යනවා. එතකොට කරුණාරත්න අබේසේකර එතන කටයුතු කරනවා. එතකොට කරුණාරත්න අබේසේකරයන් විසින් හඳුන්වන ලද අර මහාචාර්ය වරුන් බඳු මහා විද්වතුන් රැසක් සිටිනවනේ ගුවන්විදුලියේ. ඒ අයගේ ඇසුර කොහොමද ඔබට ලැබුණේ? ඔබේ කලාව පෝෂණය කරා. ඔව් ඊටත් ඉස්සෙල්ලා මට තවත් කරුණක් කියන්න ඕනේ. මම ගීත රචකයෙක් හැටියට පෙළඹුණේ විශේෂයෙන්ම කරුවහියගේ වැඩසටහන අපි දන්නවා සරස්වති මණ්ඩපයයි ටිකිරි කර සරස්වති මණ්ඩපයයි මිනිකින් කිනිකින් වැඩසටහන් දෙක ඔහු ඉදිරිපත් කෙරුවා. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ හන්දෑවට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටියත් මේ වැඩසටහන යනකොට දුවගෙන එනවා නවත්තලා හිටම් මේකට සවන් දෙන්න. මම දැනගන්න කැමති පාසල කොහෙද කියලා? ලුම්බිනි මහවිද්‍යාලය. ලුම්බිනි මහවිද්‍යාලය. ඉතින් අපි සාමාන්‍ය හැන්දෑවට ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන අවස්ථාවවලදී දුවගෙන එනවා ඒ ඔක්කොම අතහැරලා මේ වැඩසටහනට අහන්න. ඒකෙන් අපේ රස හවු මං හිතනවා දැල්ුණයි කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මම හිතනවා ඔබ කිව්වා හරි
ගුවන් විදුලිය මම හිතනවා ගුවන් විදුලිය ඉස්සර අපි හැන්දෑවට එහෙම ගුවන් විදුලිය තිබිච්ච බැඳීම කොච්චරද කිව්වොත් එහෙම ආසාව කොච්චරද කිව්වොත් එහෙම බයිසිකල් එකක් අරගෙන අපි හැන්දෑවට තරුණ කාලේ එහාට මෙහාට යනවා ඒ ගුවන් විදුලිය ඉස්සරහ පිටින් ඒ දකුණ දර්ශනයත් හැන්දෑවට ඉතා වැදගත් වෙනවා මොකද ඇතුල් වෙන පිරිස එහෙදී අන්ත ඇතුළනාන් පස්සේ ඉන්න පිරිස අපි දන්නවා කරු අයියා එතනින් ගියාම සරත් විමල වීර විමල් ලබේ සුන්දර මහගම සේකර මඩවල රත්නායක විජිතානන්ද මැණික්දිවල වගේ වාගේම කවට සටහන් කරුපෑ මේ වගේ පිරිසක් හිටියක් දානන්ද ගුණවර්ධන ඉතින් මේ වගේ මහා චරිත අපිට මතකයට නැගෙනවා අපි වින්දනයක් ලැබුවා මේ චරිත රූපකාය දැකලා ඉතින් චරිතවල ඔව් ඒකට ඇසුර එකතු වුණාම තව වැඩි දියුණු වෙනවනේ ඔව් ඇත්තෙන්ම මම හිතනවා ඊට පස්සේ මම හිතනවා මට ඔබ කියවනේ මා ගීත රචකෙක් හැටියට පෙළඹුණේ කොහොමද කියලා ඇත්තෙන්ම මම පාසල් යනවදී අපේ ලුම්බිනි විද්‍යාලයේ තිබුණා පොත් ප්‍රදර්ශනයක් එක අවස්ථාවකදී ඒකෙදි මට ගන්න ලැබුණා පොත් දෙකක් එකක් තමයි සක්වාලිහිණි කියන පොත මහගම සේකරයන් ජයතිල කියලා අනිත් එක මාර යුදේ කියන පොත මේ දෙක කියෙමින් ලැබිච්ච මම හිතනවා වින්දනය මා කෙරෙහි බලපෑවයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේ බලපෑම ඇතිගලේ මඩවල ශ්‍රත්නායකයන් සහ මහගම සේකරයන්. ඔය එක්කම මානසිංහන්ගේ ගීතත් මට බලපෑවල්. මානත් ඔහුගේ විශේෂණ පද්ම තටාකේ පද්ම කියන්නේ මේ ඔහුගේ ගීත නාටක කලාව. ප්‍රේම තටාකේ මේකද මැණිකේ කියන වගේ ගීත. ඒ වගේ දේවල් බලපෑවයි. විශේෂයෙන්ම මම හිතනවා මගේ ජීවිතය කෙරෙහි නිල් මහනිල් මල් පිපුණා නෙත් ඇදුනා ඒ අනුගාමී කියන මඩවලගේ ගීත ඒකම නීල නුවන් මහනිල් මල් ඇයගේ වත පුන්සඳ වේ කියන වගේ ගීත ප්‍රබල ලෙස බලපෑවා මම හිතනවා අපේ බිරිඳක් තෝරා ගැනීමද උනත් මම හිතනවා අනියම් විදිහෙන් බලපෑවයි කියලා මේ ගැමි කත මම හිතනවා මේ මඩවල මවපු ගැමි කත මිහිරියේ ගැමි ළඳේ කියනවා ඉතින් ඒකම කරුවෙයගේ සමහර ගීත ඔය බැල්ම ඔය කැල්ම නිලපුල් නැතේ කියන වගේ ගීත ඒ ගීතෙන් කියවුනා මුළු කුරුල් බැද්දෙම තේමා ගීතය හැටියට සනසෙන්න අප දෙන්න දිනුවා කියා කෙලටන් යෙදුමක් තියෙනවා එතකොට මහගම සේකරයන්ගේ යෙදුම් මහගම සේකර ඇත්ත වශයෙන්ම මහගම සේකරගේ පාළු අඳුරු නිල් අහස අපි ලොකු රසයක් වින්දා ඒකම අපගේ ප්‍රබල බලපෑමක් ඇත කරුවා ඒ මදුවන්ති වගේ වැඩසටහන් පාළු අඳුරු නිල් අහස මමයි කියන වගේ ගීත ඒකම මහගම සේකරගේ පටු අදහස් නම් පෞරින් ලෝකේ කියන වගේ ගීත ඊටත් අමතරව ඔහුගේ ගොඩක් ගීත මම හිතනවා ප්‍රබල බලපෑමක් ඇති කෙරුවා ඒකම ඈත කඳුකර හිමව් වරණේ වගේ ගීත මේවා මම හිතනවා අප කෙරෙහි යම් කෙසේ රස අපේ රසහව දැල්වීමට ප්‍රබල බලපෑමක් ඇති වුණා කියලා කියනවා දැන් මේ හැම ගීතයක් එක්කම බැඳෙන ඊළඟ සාධකය තමයි මේ භාෂාව ව්‍යවහාර කිරීම භාෂාව භාවිතයට ගැනීම ඔබ මගේ රටට දලදා හිමි සරණයි ගීතය ලියන රචනා ශෛලිය නෙමේ භාවිත කරන්නේ පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතාගෙන බොදු බැති ගීතය රචනා කරන්නේ මේ හැම කුලකේකම ගීත ගණනාවක් තියෙනවා කතා කරන අපි උදාහරණ කොට එකක් විතරයි මතු කරන්නේ ඔව් මේක ලියන්න ප්‍රබල බලපෑම මට මම හිතනවා මම එතකොට විශේෂයෙන්ම පැරණි සාහිත්‍ය රස විඳින කාලය ඒ පැරණි සාහිත්‍ය ප්‍රබලව මේ උපයෝග කරගත්ත මේ බෞද්ධ ගීතයක් නිසා අනිත් එක මගේ ගීතවල සෙවි වහරයි ජන වහරයි ගැමි වහරයි සෙවි වහරයි බලපානවා විදග්ධ භාෂාවත් බලපානවා ඉතින් නමුත් මේ ගීතයේදී මම හිතා මතාම තෝරගත්ත අපේ බුත්සරණ එහෙම නැත්නම් සද්ධර්ම රත්නාවලියේ තියෙන භාෂා රීතීන් පිළිබඳව මා තුළ හැඟීමක් ඇති වුණා ඒවා පරිශීලනය කෙරුවා මං හරිම ආස ගීතයක් තමයි ඔය සනරාම රහිමි දම්සක්ක දෙසුවේ කියන ගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ඒ වගේම කපුගේගේ පසක්කොට ඇති සසර දුක් කියන ගීතය අමර රණතුංග ගායනා කරන සමාධි බුදු සිසිලී කියන ගීතය මේ 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 හැම ගීතයක්ම ඔබේ බුදු බැතියේ තියෙන භක්තිය නිරූපණය කරනවා මම තව විශේෂ කාරණාවක් සඳහන් කරන්න ඕනේ සුනිල් සරත් පෙරේරා කියන්නේ හොඳ භක්තිමතෙක් බෞද්ධ දර්ශනය අනුව හැඩගැසිච්ච චරිතයක් හැබැයි ඔහු කතෝලික සම්ප්‍රදාය නැත්නම් අපි කියනවා කිතුණුගී 10කට වැඩි ප්‍රමාණයක් ඔබ රචනා කරලා තියෙනවා බොහොම ප්‍රසිද්ධ ඒවා ඔය ඇත්තෙම ලතා බල්පල ගායනා කරන බාලොලි බාලොලි කියන ගීතය චෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ තනුවක් අනුව කැරොල් වැඩසටහනක ලිව්වේ චෙල්ටන් බැංකුවේ මා වැඩ කරන කාලේ
ඒ ගීතය අද වෙනකොට ක්‍රිස්තියානි ගීතිකා පුත්‍රත් ඇතුළේ තියෙනවා බෞද්ධෙක් හැටියට මා ලියුවට මොනතරම් වටිනාකමක් එකතු කරනවාද එහෙම කරන්න පුළුවන්කම ලැබෙන්නේ නිර්මාපකයාගේ හද දෙවලක් බඳුයයි සලකන්නට පුළුවන්කම ලැබෙන නිසා ඔබ කිව්වා සනරාම රහිමි කියන ගීතය ගැන මේ ගීතේ මම ලියනකොට ලියන අවස්ථාවේ මම ගිහිල්ලා තිබුණේ නැහැ විශේෂයෙන්ම ඉසිපතනේ දැකලා තිබුණෙත් නැහැ නමුත් ඉසිපතනට ගියාට පස්සේ ඉසිපතන දැක්කට පස්සේ මට ලැබිච්ච සතුට ඒක සාදු සාදු කියන වදන් පෙළ මම හිතුවේ උදලා තියෙනවා ඒක ඉතා ප්‍රබල ලෙස දැවුණා ඉසිපතන ඉසිපතනේ මොදගන්ති කූටේ විහාරයේ මා ගත කරපු හැන්දෑවක මේ හැම අත්දැකීමක්ම ඔබ එකතු කරගන්න අපි ඔබට ප්‍රවිෂ්ටයක් ලබා දෙනවා මේ නිර්මාණ ගොන්නෙහි යම් ආකාරයක සැරිසරන්න අවසි මාර්ගයක් සලසා දෙමින් ඒ අතරරි අපි මේ රැඳෙන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කළ මේ ගීතය දැන් අපි මේ බුදු බැතිය දනවන අයුරින් ගයන්න කපුගේ සූරින්ගේ සහෝදර ප්‍රේමවර්ධන කපුගේට සෙනෙහසින් ආරාධනා කරන්න කොට ඇති සසර දුක්ගිනි උතුම් තම්බෝ පිය පතා කෙලෙස් නේරන් යාව තරණය කලේ අපමා දෝසතා පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා සසල කෙරුමට අචල හිමිසිත නොයෙක් වෙස්සෑ සිතුම් සේනා ඒවා ඇත දුදු මාර දෙවුපුතු පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝ පිය පතා කෙලෙස් නේරන් යාව තරණය කලේ අපමා සතා පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා නතාතිලොවෙක අවිදුගනදුර පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නේරන් යාව තරණය කලේ අපමා පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් ස
සම්බෝධිය පතා ඔබ මේ සියපත් පොකුර නරඹමින් සිටින්නේ දැන් ඔබ මේ නරඹන්නේ මමත් සුනිල් සරත් පෙරේරා මහත්මාත් අතර කෙරෙන සංවාදය දැන් සාමාන්‍යයෙන් සතියකට දවසක් දෙකක් සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ පුරුද්දක් තමයි තමන්ගේ අතීත අත්දැකීම් හිතවත් සහෘදයන්ට කතා කරලා කියන එක ඉතින් මමත් ඒගොල්ලනේ ඉඳගෙන පැයක් එකමාරක් දුරගතණයෙන් ඒ කතා අහන්න ලැබීමත් මම හිතනවා මම ලැබපු වාසනා ගුණයක් කියලා ඔබ නිතර කියනවා महागम सेकरयांगें लबपु में गीता अतुल्यतियन आकृतियंगें लबपु आलोके एवा तमा इमा में इटपास लियान्द पटांगात्ते केला अलुत्ति दिये गेट वो एत्ते महागम सेकरयां महितना पैरनी सेविवाहर बाविता केरो इता शूर देस उदाहरने गत्तो थेमी कौसर मिने तेन यदुम तेवेनो आयत कंदुकर हिमावरने केन वगे गीते एवगेम जनकविये तेबेन जीवशक्तियेन प्रयोजन गत्त महाकव्य हटिर मा दिन महागम से उदाहरण गेमी एक अमरदेवियान लुक अलंक आलोक्य अलंकार गिनदुना कंद उड़ीन नेन किड़िया गोमरिए नलाल वटीन नेन दहाड़िए अतपा मुदु पयपा मुदु वैरुडिये मटपिटुपा गिटे अनुवाद सुरतड़िए कि कव्यार जनकव्यार कंद उड़ीन एन सुरतड़िए ऐ मटपिटुपा गिटे अन्े गिरेटन जन कटवहारेन नेन यदुमक्त उपयोग करगन वो यम किसी भी देख रहे विस्तार नहीं करना ये आकृति है जनकव्या मत कर आकृति में विस्तार नहीं करना एक अमरदेवियान खादी में तनवाक यम करना इतने मामा में किया नहीं दें ओबट अवस्था वक लेबुनो सुनील सरप पेरेरा पंडित अमरदेवियान इन्नो के लेते अंडो इतुमा इद्रिवीर सरत चंद्रयान इतकोट महागम से करयान दयानंद गुणवर्धन है එතකොට සිරි ගුණසිංහ මේ ඔක්කොම එක මෝටර රථයක නංගගෙන කොහරි දුර ගමනක් යන මොනතරම් ප්‍රසාලිප්ත වෙයිද දැන් ඒ යන එන අතරතුරේ ජීවිතයේ දිහා දැක්ක හැටි හරි පුදුමයි කියලා මට හිතෙනවා මම මෙතනින් මහගමසේකරයන්ම කිව්ව කාරණාවකට ඔබව කැඳවගෙන යන සූදානම් වෙන්නේ ඒක රට දැනගති යුතු නිසා මේ ප්‍රසිද්ධිය සහ කීර්තිය අතර වෙනස ඔබට කොහොමද සේකර කියලා දුන්නේ ඔය දවසක් මාත් මා හමු වෙන්න ආවා මහගමසේකරයන් සෞන්දර්ය විද්‍යාලයේ सेवे कर मंग इतोट वेड़ी तिरकि बैंक हाईवेणी तटवात नगन आवा महमेन दवास अभी हंदे अभी अन्न कथागर तिबुना अमरदेवन मत रमुक्न अति मंग क्यूवा अद हंदे वोट मेम गमन बत् सौभाग्यन अधिकारी सिंह मत अंतिम मंग इन्ना तेंट के हतरवेन अभी तंटी महग मडवल रत्न शास्त्रीय संग्रह वेडसटन इवरकल शेखर इतने संबंध विबुना बंधु जयवर्धन के भूम पांडिवर एक नाट्यकार एक सहभाग होना अभी तुम जान मडवल आवेना मडवल अभी आरग्यवटन बेस हर इतनी अनी तपी गिया अमरदेव निश्रह असुने ममाई महागम शेखर बंधु बंधु पिटिपस्े असुने याने गमंग इतना होंगे शास्त्रीय साक्षात्कार की प्याक करूँ एक आत्माय मैं सिद्धार्थ चरित यार गन्ना उठ उन्नत अत्यंत वे प्रबुद्ध याने काले वैन्ना पुलवा माही तो ना इस वक्त मैजिस्ट्रेट मैं चित्र एक टेबल से बुना वे सिद्धार्थ के ना चित्र पर या तब ओ ये अपे ये व्यवस्थ विषय यार गन्ना खता विग्रह कल्लापेन एक सिद्धार्थ चरित विविध साहित्य कृति वाली सिद्धार्थ पिलिबंद देखम ओह अपने विग्रह करोर यान को एक निहन आवा अतर सुर शेखर यान के सुनील वैडीपुर सिंधुड़िया पाई के मैं मुकादमे क्यूए के अमरदेव मुखद क्यों अम्मा सुन क्यूवे बड़ीपुर सिंधुड़िया मैं अभी त्रस भी पेरदीन बड़ी सिंधुड़िया प्रसिद्ध पता ये मे गति नतुन मैं उपदेश शेखर यान क्यूवा ओह क्यू थिंक प्रसिद्धिया कीर्ति आसर तीन बेन सह विग्रह कल पेन्न अभी अनुकूट इनक प्रसिद्ध उन देखी लबांड पुलवांग इत सरल
ඒක ඉතා සුගමව ලබන්න පුළුවන් දෙයක්. නමුත් කීර්තිය එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් තවත් ඉතින් රසවත් සිද්ධියක් වුණා ඒ යනකොට අපි නුවරපාරේ ගියේ. යනකොට අර දැනට ඔය ගල විදපු තැන තියන්නේ වරකපලට කිට්ටුව. ඔව්. අර උඩරට පහතරට මායිම. මායිම. ඒ හැරි වෙනකොට ඒ හැරි ගෙවල් දුරවල් තිබුණෙත් නැහැ. ඉතින් හැබැයි මේ සීකර ගෙදෙට්ටත් ගිහිල්ලා අපිට ඇවිල්ලා ගියේ එතන යනකොට. යනකොට කිව්වා ඉඳගෙන මේ දැන් අපිට යම් කිසි ශරීර කෘත්‍යයක් කරන්න සිද්ධ වුණා. ඉන්නකොට ඉතින් කලුවරේම පාර මැද මොකද සත්තා සර්පයා ඉන්නවායි කියලා දෙපැත්තේ අර අර මා මේ මේ තුම්මං හන්දියේ තියෙන කටයුත්තම පාර මැදම කළා. ඔව්. එතකොට සීකරේ ඉඳන් කිව්වා දැන් මේ අපි තුන් දෙනා මේ කටයුත්ත හෙට උදේ ගිහිල්ලා 10ට විතර අර පරණ පාර්ලිමේන්තුව තියෙන තිබුණේ පාර්ලිමේන්තුවේ පඩිපෙළ ගාවට ගිහිල්ලා මූද පැත්ත දිහා බලාගෙන මේ කටයුත්ත කරුවොත් මොනතරම් ප්‍රසිද්ධියක් ලැබේද කියලා. නමුත් ඒක කීර්තිය නෙවෙයි. කීර්තිය එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධයි කීර්තිය අතර වෙනස ඔහු එහෙදී පැහැදිලි කර දුන්නා. කොයිතරම් වටිනවද මේ මේ ඔබේ ඇසුර පිළිබඳ කතා කිරීමේදී ඔබ ඔබේ නිර්මාණ සඳහා යොදා ගන්න මහා කලාකරුවන් එක්ක ගන්නකොට පෙර ඇසුරත් එක්කලා සුනිල් සාන්තයන් විශේෂයි. මොකද සුනිල් සාන්තයන් ඔබේ ගීත පවා ගායනා කරලා තියෙනවා. ඔබ රචනා කරලාද? ඔව් ඇත්තෙන්ම සුනිල් සාන්තයන්ට පළවෙනිම සුනිල් සාන්ත මధుර මధు වැඩසටහනට ගුවන් විදුලියට පැමිණියේ නාරද දිසාසේකරයන් තමයි යොහුව කැඳවගෙන ආවේ. ඌට තිබිච්ච සම්බන්ධය නිසා මේ 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 මෙයාගේ කාලේදී කාගේද අපේ හිරපු අධ්‍යක්ෂ ගණ්ඩාල්ලා හිටිය ඒ කාලේ නෙවිල් ජයවීර මහත්මයා ඒ කාලේදී ඌ කැඳවගෙන ආවේ. ඒ පළවෙනි මధుර මధు වැඩසටහන මధుර මధు වැඩසටහනේ මහිතනවා නම දැම්මේ දෙවෙනි සැරේ ඔහු අමිටිය වෙලාවේදී විමල් ලබේ සුන්දරයන් ඒකට නම දැම්. ඉතින් ඒ වැඩසටහනේ පළවෙනි ගීතය අදත් මට මතක් වෙනවා අපි වසඟේටපත් කෙරුවා මල් මල් වාරම් හරිම උදාරම් ඒක කියවෙනවා තැනක සුනිල් ශාන්ත දෙවෙනි වරට පැමිණියවලදී තනුවෙන් ගීයෙන් තනුවෙන් කියවෙනවානේ තනුවෙන් ගීයෙන් අලුත් පණ එනවා කියලා හිතා. ඉතින් ඒ වගේ එදු මොකද එතන තියෙනවා. ඒකෙන් අපි රසවත් වෙලා දෙවෙනි සැරේ මధుර මధు වැඩසටහනට මා ලිව්වා ගීතයක් ලියලා හිටන් තැපැල් කෙරුවා. ඒ තැපැල් කරපු ගීතය ඔහු ගායනා කෙරුවා. ඒ කිව්වේ මගේ නම කිව්වේ කිරලපනේ සුනිල් සරප්පෙරේර කියලා. අර තැපැද්දේ තියෙන නමත් එක්ක. ඉතින් මම හිතනවා ඊට පස්සේ මාත් කිට්ටු සබත්තාවක් ඇති වුණා. සුනිල් ශාන්තයන් මම ඔහු හොයාගෙන ගියා දෙහිහා ගාතේ. ඔහු ඉතා දුක්බර ජීවිතයක් අපි දන්නවා ගත කෙරුවේ. අනිත් එක හරි කෘතවේදී පුද්ගලයෙක් මට හම් වෙච්ච අපේ කලාලෝකයේ ඉන්න ඉතාමත් කෘතවේදී යමක් කෙරුවොත් ඒක ඉතාම මතකයේ හිටින සංගීතවේදියා. මම මෙතන යමක් එකතු කරන්නද? දාවර ප්‍රේක්ෂක හිතවතුනේ දැන් සුනිල් සරප්පෙර මහත්මයා කියනකොට මුලින් කිව්වනේ මේ ළමා වැඩසටහන් වලට කොටකලිසන් ඇඳන් පාසලේ ඉඳලා සහභාගී වෙච්ච ආකාරයේ බයිසිකලේ පැදගෙන ගිහිල්ලා. හැබැයි ඒ කොටකලිසන් ඇඳන් ළමා ශිල්පියෙක් විදියට සහභාගී වෙච්ච සුනිල් සරප්පෙරේරම පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සභාපතිවරයා බවට පත් වෙනවා. මම හිතන්නේ ගුවන්විදුලි ඉතිහාසයේ කොටකලිසන් ඇඳන් ගුවන්විදුලියට ගිහිල්ලා ළමා වැඩසටහන් වලට සහභාගී වෙලා එහි සභාපති පුටුවට ගිය කෙනෙක් ඉන්නවද ඔබ පමණයි මට හිතෙන විදියට. මම දන්නේ මම කොයිතරම් දුරට නිවැරදිද කියලා. හැබැයි එතනදී ඔබ සුනිල් සාන්තයන්ට ඒ ගෞරවය එකතු කරනවා. ඔබ 10 වෙනි මැදිරිය සුනිල් සාන්ත නමින් නම් කරනවා. ඔය විතරක් නෙමෙයි මම හිතනවා ඕලොපිපිලා කියන සංගීත තැටියත් මා නිකුත් කරා සුනිල් සාන්තයන් වෙන්නේ. ඉතින් සුනිල් සාන්තයාගේ නම ඒ සඳහන් වෙලා තිබුණේ නැහැ කලින්. ඒ ඔහු වැඩසටහන් පටිගත කරුවේ 10 වෙනි මැදිරිය තමයි මා දැක්ක ඇස් පනා පිට ඔය නාරද දිසාසේකරයන් එක්ක ඇවිල්ලා ඔහු නාරද දිසාසේකරයන්ට පුළුවන් ශූරතාවයක් තිබුණා ඔය මයික් එක හරි හරි තැන සවිකරන්ට හඬ එන ඉතින් ඒක ඔහුයි කරලා හිටන් ඒ මధుර මధు කරනවත් මා බලාගෙන හිට එක අවස්ථාවක්. තව විශිෂ්ට ප්‍රකාශයක් තියෙනවා මෙතෙන්ට එකතු කරන්න ඕනේ මේක. ඔබ කියනවා සුනිල් සාන්තයන්ට සිදු වූ අසාධාරණයට ජාතියක් ලෙස වන්දි ගෙවිය යුතුයි. ඔහුගේ නමින් ජාතියක් වශයෙන් අපි සමාව ගත යුතු වෙමු කියලා ඔබ යම් තැනක සටහන් තබලා තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම අපි ඔහුට ජාතියක් හැටියට කියන්නේ යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් සිවිල් බලය නිසා වෙන්න පුළුවන් යම් යම් පුද්ගලයන් සුනිල් සාන්තයන්ගේ වැඩ තහනමකට ලක් වුණා. ඉතින් ඒක තහනමකට ලක් කළ යුතු කරුණක් නෙවෙයි. වැඩ නෙවෙයි. ඔහුගේ ගීත මේ ප්‍රචාරය වෙන එක. ඉතින් ඒ වගේම තමයි මේක මං කියන එක සුසු මන් දන්නෙත් නෑ. අමරදේවයන්ගේත් නන්දාමාලනීගේත් ගීතත් එක්තරා අවස්ථාවකදී තහනමට ලක් වුණා. ඒ කියන්නේ අර සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතියට ඔවුන් අත්සන්කිරුවයි කියලා. ඒකටත් මැදිහත් වීමට මට පුළුවන් වුණා. ඒකත් විසඳගන්න වටින කාරණාවක්. හරි.
දැන් මේ මේ ඉතිහාස කතා එක්ක අපි ඔබේ නිර්මාණයක් ස්පර්ශ කරන්න සූදානම් වෙන්නේ. අර එරන්දතියගේ ගමන් වර්ණාව බස් ටිකට් එකට ගත්ත කතන්දරේ මම හිතනවා මෙතෙන්න කිව යුතුයමයි. සුල්සර පෙරේරා මහත්මයානි. ඔව් ඇත්තෙන්ම එරන්දතියනවා ගීතය මම හිතනවා මටත් මහත් ඉතාමත් කැමති ගීතයක් මම කිව ගීත අතරින් ඒ තිබෙන්නේ විශේෂයෙන්ම නාරි රූප ස්වභාවය අතිශෝක්තියෙන් වර්ණා කිරීමක් කෙරෙන. මා අර නිදාන කතාවට එන්න ඉස්සෙල්ලා මම මේක සඳහන් කරන්නේ. ඒ නාරි රූප ස්වභාවය අතිශෝක්තියෙන් වර්ණා කරපු අවස්ථාව. මම කියන්නේ නාරි රූප ස්වභාවය වොම අතිශෝක්තියෙන් වර්ණා කරන්න පුළුවන් වෙන්නේ මේ පිළිබඳ විශේෂඥයෙකුට නේ. ඔව් ඇත්තෙන්ම ඔබේ විශේෂඥාණිය ගන්නෙ කොහෙන්ද? ඒක මම හිතනවා මම මට ඔය ගීත ලියන්න ඉස්සෙල්ලා වින්දනේ වින්දන මූලයේ උනේ මම රමුක්කන බස් නැවතුම් පොලේ පොළ දවසක අර වයසක මහලු පොත් පෙලෙන් දෙකෙන් ගත්ත මගේ ඉස්සර තිබුණා මේ සිරිතක් ඔය තුන් සරණ කවි පොත යසෝදරාවත දේවල් එකතු කරන්න. ඒකෙදි මට ලැබුණ පොතක් විදුර ජාතක සින්දුවද කොහෙද කවි පොත. ඒ කියවල හිටන් ලැබිච්ච වින්දනේ ඊට පසුවදා මම කොළඹ පැමිණි පසු කිල්ලපනේ ඉඳලා හිටන් මම එතකොට වැඩ කෙරුවේ සාවකරුවේ ආලුමෝදුර හෝටලේ. ඒ ගාලුමුදුර හෝටලයට යන අතරමඟ අර ඩබල් ඩෙකර් තට්ටු දෙකේ බස් රථයක උඩ අසුන හම්බ වුණා. ඒකෙදි තමයි ওই අර වින්දනේ ලැබපු එක මුලින්ම ලියුනේ මේ බස් ටිකට් එකේ මුල් පද ටික. අනුතප්ත විල නෙළුම නෙලාලා කියලා ලිව්වා. ඊට පස්සේ කන්තෝරුවට ගිහිල්ලා එදා පරක්කුත් වෙලා ගිය මං ඒක ඉවර කළා තමයි මගේ වැඩ පටන් ගත්තේ. ඒතකොට ගාලුමුදුර හෝටලේ මම වැඩ කෙරුවා. අනිත් එක තමයි මේක බොහොම රසවින්ද කෙනෙක් තමයි මේ ගීතේ ඉස්සෙල්ලා නිදාන කතාවක් කියන්නේ ඉස්සෙල්ලා තවත් කරුණක් කිය යුතුයි මේ ගීතේ තනුව මනරම් තනුවක් යෙදුවේ වික්ට දලුගම මම හිතනවා වික්ට දලුගම මේකම අමිතා තමයි අමිතාගේ මල් අයියා තමයි ඇවිල්ලා මේ ගීතේ මගෙන් අරන් ගියේ අමිතාට අමිතාගේ වැඩසටහනට දෙන්න ඉතින් මම හිතනවා මේක වික්ට දලුගම ගීතාමත් මනරම් මధుර තම තනුවක් කියලා කියන්නට පුළුවන්. අනිත් එක තමයි ප්‍රවීර නැහැ අපි දන්නවා මේ මේ සේ ඔබත් අහලා ඇති සිරිගුණසිංහ. ඔව්. මේකට දැක්කේ ඇල්ම. එක දවසක් ඔහු කිව්වා මේ ගීතේ පිළිබඳව නිතර මට කියනවා මේක හැමදාම ඌට හමු වෙච්ච අර ගීතේ තියෙන අපූර්වත්වය ගැන කතා කරනවා ඔහු රටේ ඉඳලා ආවා. ඒකෙදි එක්තරා අවස්ථාවකදී ඔහු කියනවා මේක ඇවිල්ලා හිටන් ප්‍රේම ගීතයක් කියලා. ඔබට පොදු වෙන්න පුළුවන් මොකද්ද ප්‍රේම ගීතේ ඇත්ත වශයෙන්ම මේ ළඟදිත් මාත් මහාචාර්ය විමල් දිසානායකත් කතා කරා විමල් දිසානායකත් කියන්නේ විදග්ධ ශෘංගාරය මෙතන තියෙනවා එකේ විදග්ධ ශෘංගාරය විදග්ධ ශෘංගාරය ඒ මගේ දුමන් නෙවෙයි මහාචාර්ය විමල් දිසානායක කිව්වා මේ මේ ඔය සිරිගුණසිංහ ප්‍රේමය ගැන මේකේ තියෙනවායි කියලා හිටන් සඳහන් කරපු වැකි අරගෙන ඔබේ අර ITN තිබුණ වැඩසටහනකදී ලක්හඬේ ඒකම අරගෙන විමල් දිසානායක මට මේ දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා මේකේ තියෙන විදග්ධ ශෘංගාරය කියලා. කතාවේ වරදක් නැහැ කියලා මට නම් හිතෙන්නේ මේ පද පෙළ දකින්නකොට. අනිත් එක තමයි අනිත් එක තමයි මේකේ භාෂාව රංගනය කියවදෝනවා. ඔබ දකින්නේ විරන්දතියක රංග විලාසේ මේ හැම හිතන හැම අරංගේත්‍රමයකටම පාවිච්චි කරන ගීතයක්. මේ විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාවෙත් මා දැකලා තියෙනවා කාලාන්තරයක් තිස්සේ මේ ගීතේ පාවිච්චි කරනවලු ද්‍රවිඩ ජනතාව පවා එහෙ ඉන්න. शैलीगत प्रकाशन माध्य शैलीगत प्रकाशन माध्य स्वभाव स्वभाव अतिशोक्ति लगन स्वभाव शैलीगत එතෙන්දී භාෂාව රංගනීයක යොදවනවා මේ ශෛලීගත ස්වභාවය මතු කරන්නේ. මම බලන්න වචන ටික අනෝතප්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා නාගලොවින් බැස නාලිය ගමනින් වරඟන පිරිවරණා එරන්දතිය එනවා. දැන් මේ SD මැදිරියට උඩ කන්ද බහැගෙන මෙතෙන්ට එනකොට මම අපේ විචාරද අමිතා වැදිසිංහ මහත්මියටත් කිව්වා අම්මේ එරන්දතිය දැක්ක කල් කියලා. ඉතින් එතුමියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න අපේ සුදස්සමරසිංහ සෞර්ධියත් එක්ක මේ ගීතය මෙතෙන්ට ඇවිල්ලා මේ විදිහටම ගායනා කරන්න කියලා. අනෝ
විල මෙලොම නෙලාලා ඒරවරලත් මල් ගවසාලා නාගලො විල බැස නාලිය ගමනින් වරඳන පිරිවරිනා රන්දතිය සිතක වූ පන්දොල සන්සිඳුවාලා මතක සිනාවින් මුව සරසාලා ඉරටමුවාවින් සඳටමුවාවින් හිතට තුරුළු වෙනවා Thank you.
ඇත්තටම ඉරන්දති එනවා ගීතය අහන් ඉන්නකොට මට නම් හිතෙන්නේ අර සේකරයන් පුරුෂ වර්ණාවේ යෙදුනා වගේ මේ ලාලිත්‍ය වර්ණාව පිළිබඳ කතා කිරීමේදී ඔබ ඒ සුගුරුත්වය ප්‍රකට කරලා තියෙනවා කියලා. අදටත් ඒක අපිට යොදා ගන්න පුළුවන්. සුනිල් සරත් පෙරේරා. එතුමා අපි දකින ගීපද රචකයා නැත්නම් කාව්‍යාකෘති නිර්මාණකරුවා පිළිබඳ කතා කරනවට වඩා ලොකු අපසරියක් තියෙනවා එතුමා ගැන කතා කරන්න. එතුමා හොඳ පරිපාලකෙක්. එතුමා ශ්‍රී ලංකාවේ බොහෝ ශ්‍රේෂ්ඨයන්නි ඉහළ තනතුරු දැරුවේ. හැබැයි මේ කිසි තනතුරක් මම දන්නා තරමින් ඔව් දේශපාලනයේ හෝ කුමක්කෝ පසුපස ගිහිල්ලා ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි. මම ඒක හරිද වැරදිද කියන කාරණාව ඔබ කොහොමද සපත කරන්නේ? ඔක හරිය ඔබ මම හිතන මම කිසිම ප්‍රයත්නයක් දරුවේ නැහැ කිසිම තනතුරක් ගන්න. ඔව්. එතකොට රූපවාහිනිය ආරම්භ වෙලා වසර කිහිපයක් යනකොට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරේ වැඩ කටයුතු හොබවන්න පත් කරන්නේ සුනිල් සරත් පෙරේරා මහත්මයා. අර උගව දෙනෙක් එතුමා ගැන දන්න අය කියන කාරණාවක් තමයි එතුමා යන තැන මේ පවතින යමක් කරලා එන මිනිස්සෙක් කියලා. මම කැමතියි රූපවාහිනිය ශිෂ්ටයේ ආරම්භයේට ඔබෙන් සිදු වුණු සේවාව පිළිබඳ ඔබ සටහන් කීපයක් එකතු කරනවා. ඔව් රූපවාහිනියට මා යනකොට ආදායම ඉතා පහළ මට්ටමක තිබුණේ. මොකද මේවා ගන්න නැතුව තිබුණා බලපත්‍ර ගන්න නැතුව තිබුණා මිනිස්සු ඒ කාලේ. පස්සේ බලපත්‍ර වැඩියෙන් ගත්ත මුදලක් හම්බ වුණා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මම හිතනවා අලුත් වැඩසටහන් සම්පාදනය කරන්න පුළුවන් වුණා. ওই මනෝහාරි වගේ දේවල් සංගීතමය වැඩසටහන් ඒ මම හිතනවා ඒකදී මම කිව්වේ මනෝහාරි වගේ වැඩසටහනක් කිරීමේදී මට අවශ්‍ය වුණා විදග්ධ සංගීත විදග්ධ අපි කියමු ජනප්‍රිය ජන හා එතන කිය විදග්ධ යන හැම අංශයක්ම එකමුතු කරන තැනක් එහෙම නැත්නම් සේතුවක් දමන තැනක් හදන්න ඕනේ කියන එක තමයි මට පරමාර්ථය වුණේ මනෝහාරි හදද්දී. ඔව් වාර තිසාහාමි හොයාගෙන යනවා මේ මුල් බිම් වල අපේ හොයාගෙන ගිහලා ඒ තැන් වල ඉඳලා සජීවී වැඩසටහන් ගේනවා ලංකාවේ ඉන්න ඉතාම විද්වතුන් එකතු කරගෙන. ඔව් ඒකත් ඉතා වැදගත් වැඩසටහනක්. ඒ මම හිතනවා මුළු ලෝකෙම ප්‍රචලිත වුණා ඒ වැඩසටහනත් ඒ එක පැත්තක්. අනිත් එක තමයි රූපහණියේ තව මනෝහාරි වගේම දඹදිව ඉඳලා බුද්ධ පූර්ණිමා කියන වැඩසටහන මේ කාලේ මේ වගේ පහසුකම් තිබුණෙත් නෑ තාක්ෂණික මෙවලම් මම හිතනවා ඉන්දියාවේ ඉඳලා හිටන් විසක් පුන් පොහු දවසක බුද්ධ පූර්ණිමා කියන වැඩසටහන සජීවී ලෙස ඉදිරිපත් කෙරුවා. ඊට අමතරව ගුවන්විදුලි රූපහණියේ පනතෙම තියෙනවා රූපහණියේ ආරම්භ කළ යුතුයි කියලා සංගරාවක්. ඒ සංගරාවකුත් ඇති කරන්න පුළුවන්කම ලැබුණා. අනිත් එක මට තියෙනවා මේ සංගරාව මට පුළුවන් ප්‍රේක්ෂකයන්ට නරඹන්න සලස්වන්න. මේ තියෙන ඔබ ආරම්භ කළ රූපවාහිනී සංගරාව මේක සංගරාවක් මේ විදිහට මේක ඉතාම වටින කරුණු ගොන්නක් තියෙනවා. ඇත්තටම රූපවාහිනී මාධ්‍ය ඇතුලේ සංගරාවක් නිර්මාණය වෙනවා කියන්නේ එක්තරා විදිහක අමුතු වැඩක්. ඔය සංග්‍රහ විතරක් නෙවෙයි තවත් අවස්ථාවක බුද්ධ පූර්ණිමා ඉදිරිපත් කරපු අවස්ථාවේ මහාචාර්ය ජේ.බී. සානායක විසින් ලිව්වා බුදුහාමුදුරුව සහ සාරනාත් ගැන ග්‍රන්ථ දෙකක්. මේ දෙකත් ඒ වෙසක් පොන් පොහොදා නිකුත් කෙරුවා. දැන් මේ මේ කෘතියේ දැන් මේ මේ රූපවාහිනී කෘතියේ මුල් පිටුවේ තියෙන්නේ අවාරේ සිරිපා කරුණා කිරීම. මේක තමයි මුල් වරට රූපවාහිනී කණ්ඩායමක් මේ සිරිපාදයට අවාරේ ගමන් කිරීමේ සටහන. ඔව් ඇත්තෙන්ම ඒ කාලේ තවනිතික තමයි සජීවී වැඩසටහන් සෑහෙන සංඛ්‍යාවක් කෙරුවා ඒ යාල අභිභූමිය ආදි ප්‍රදේශවල සිට. ඒකට හේතු වුණේ මා හිතනවා තිබුණේ එකම මැදිරියයි තිබුණේ ඒ කාලේ අපට රූපවාහිනිය මොකද අනිත් මැදිරිය මේ අලුත් වැඩියා කරමින් පැවතියා මම එනකම්. දැන් ඔබේ යුගයේ අපි මේ දරුවෝ හැටියට බොහොම උමනාවෙන් බලපු එක කාරණාවක් තමයි මේ ඔෂීන් කියන ජපානයෙන් ගෙන්නල හඬ කවන ලද වැඩසටහන. එතකොට මේ ඔෂීන් ගැන කියවනකොට අනිත් පැත්තේ අපිට පෙරලන්න සිද්ධ වෙන්නේ ටයි මහත්තයා පිළිබඳ. ටයි මහත්තයා පිළිබඳ අපි මේ වැඩසටහනේ කතා කළා. එතකොට ඔබතුමන් සහ ටයි මහත්තයා ගැන කතාවකුත් මම අහලා තියෙනවා. මේ අධ්‍යක්ෂ ජෙනරාල් පුටුව ටයි මහත්තයා වැඩ කරනකොට ටයිටස්තොර මහත්තයා වැඩ කරනකොට එතුමට ප්‍රධානය කරපු චරිතයක් හැටියට තමයි රූපවාහිනී ප්‍රසිද්ධ. පෙරන්නු මට එහෙම කිව්වා මේ වැඩසටහන වෙනකොට. ඔබතුමා තමයි අධ්‍යක්ෂ ජෙනරාල් පුටුව ඔෆිස් එකෙන් අරන් ගිහලා මේක ටයි මහත්තයර පාවිච්චි කරන්න දෙන්න කියලා දුන්නේ. ඇයි එහෙම දුන්නේ? මම ඉතර අවස්ථාවකදී ටයි මහත්තයා මම හිතනවා කිසි කෙනෙක් මම හිතනවා ඔහු ඉතාමත් පෞරුෂයත් වෙච්ච පුද්ගලෙක්. මං යනකොට මගේ මං ඔහුගේ කාමරයට එබෙනකොට අනේ බොහොම අමාරුවෙන් ඔහු නැගිටින්න හැදුවා. ඔහුගේ කකුලේ අර ආබාධයක් තිබුණා. ඒක නැගිට ගන්න බැරුව ගියා. පුටුව
නිසා ඉතින් මම ඒක සද්ද නැතුව ඇවිල්ලා මම මගේ පුටුවේ ඇරියා මේ පහසුවට ඉඳගන්න ඒක මම හිතනවා ඔයක ඒ කතන්දරේ විශේෂයෙන්ම මම හිතනවා අනිත් එක තමයි රූපහණියේ ඔබ දන්නේ නැතුව ඇති ඒ කාලේ මම යනකොට මහනුවර ප්‍රදේශයට රූපහණිය පෙවුන්නේ අර තිත්තිත් ගියා මොකද හේතුව පින්ප්‍රොස් කන්දේ තමයි රිසීවිං ස්ටේෂන් එක හිම නැත්තම් ප්‍රතිවිකාශනාගාරයේ පිහිටවල තිබුණේ ජපාන් ජනතාව ජපාන් කාර්මිකයෝ ඒ ගත්තේ සංඥා ගත්තේ පිදුරු තලාගෙන පිදුරු තලාගෙන එනකොට අර පහළ මට්ටමක තිබුණේ ඒක ඒ නිසා ඒක ලැබුණේ මම හතර සැරයක් කන්තාන කන්දර නැගලා හිටන් මොකද ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා කිව්වා මං අවස්ථාවකදී කිය වෙලාවේ අයියෝ අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ මටවත් පේන්නේ නැහැ නේ ඔහු හිටියේ ඉතින් අර පිපේ රාජිනී පැත්තේ මේ මහනුවර පැත්තේ මටවත් පේන්නේ නැහැ නේ ඔයගොල්ලන්ගේ රූපහණිය කියලා කිව්වා. ඒක අන හතර සැරයක් ගිහිල්ලා ඒක ඒ පෙනීම සකස් කිරීම සංඥා ලබන්න මාර්ගය. ඒ රූපහණි කතාවනේ. එතකොට ගුවන්විදුලියේ සභාපතිවරයා විදියට ඊට පස්සේ කාලෙක ඔබතුමා පත් වෙනවා. ගුවන්විදුලියේ පවතින දේවල් ගොඩක් ඔබ කරනවා. ඔබ මං හිතන්නේ ලෝකේම පළවෙනි ළමා ගුවන්විදුලිය ස්ථාපිත කරනවා මේ පුංචි ශ්‍රී ලංකාවේ. ඔව් විදුල ළමා ගුවන්විදුලිය මම හිතා ඒක වැදගත් වෙන කාර්යයක්. මේ තියෙන්නේ විදුල ළමා ගුවන්විදුලිය ආරම්භ කරපු වෙලාවේ ලැබුණු ආරාධනා පත්‍රය. අනිත් එක කෞතුකාගාරයක් ඔබ කතා කරන්න. කෞතුකාගාරයක් ගුවන්විදුලි කෞතුකාගාරයක් එහෙදී මම චෙකරුවා. ඒකත් මම හිතා වැදගත් වුණා මොකද ඒ අබලන් වෙච්ච අබලන් නෙවෙයි අර සුනිල් ශාන්තයන් පවා පළවෙනියෙන්ම හඬ පටයක් කටහඬ නැගුවේ එහෙම නැත්නම් ගායනාවක් නැගුවේ අර ලොකු විශාල තැටිගත කරන යන්ත්‍ර ඒව ඔක්කොම දාලා තිබුණා මම හිතනවා අබිලි ද්‍රව්‍ය හැටියට ඒවා මම එක්කාසු කළා හිටන් ගුවන්විදුලි කෞතුකාගාරයකට හැදුවා අදටත් ඒ කෞතුකාගාරය අපිට නරඹන්න පුළුවන් ඔය එක හැබැයි කීප විටක් වෙනස් කර කර කොහොම වුණත් මේ හැම කාරණාවක් එක්කම ඒකම මම හිතනවා මට වැදගත් වෙනවා තවත් කරුණක් ඔව් දැන් මේ එක පැත්තකින් මම හිතනවා මම යනකොට හිටපු ජපාන් නේවාසික ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් නේවාසික නියෝජිතෙක් හිටියා ජපානයේ ওই රූපහණි ඇති කරපු දවසේ ඉඳලා මං යනකොට කිසි කෙනෙක් හිටියේ නැහැ ඔහුවත් ගෙන්නගෙන තිබුණා ජපානයේ මං ගියාට පස්සේ මගේ මං කරපු කරුණු දැනගෙන ඕන මනෝහාරී එතනින් ගියාම අපාර ශ්‍රීපාදන විවිධ වූ වැඩසටහන් මනෝහාරී වගේ දේවල් දැකලා හිටන් මේ මට ආරාධනාවක් කෙරුවා ඔවුන්ගේ උන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය ජපානයේ තිබෙන විශේෂී දිනයක් තමයි ඔවුන්ගේ ටෙලිකමියුනිකේෂන් දිනය කියන එක නැත්තම් සන්නිවේදන දිනය කියන එක එදා ඔවුන් ලොකු නිකම් උත්සවයක් වගේ පවත්වන්නේ ඒක ප්‍රධාන ආරාධිත හැටියට මට ආරාධනාවක් කෙරුවා ඒකත් ඒකත් මේ වගේ තැනක මතක් කරන්න ඕනේ ඔබ ජපානයේ ගැන සඳහන් කරපු නිසා මම මේ හයිකු කවියක් සඳහන් කරන්නම් ඔබ උපුටා ගත්ත කවබතා බොසාගේ හයිකු කවියක් මේ එක තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම දියමන්තියක් බඳු පිනිබින්දුවක් හුදකලාව ගලක් මතු පිට පතිතව තිබින්න තවත් එක කවියක් ඔබ උපුටා ගන්නවා ගල් කොට්ටයක් මත හිස තබාගෙන හිඳින මම රැහැයියෙක්ද සීත ඍතුවේ වර්ෂාව වැළපෙන හඬ ඇසිනි සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා මේ ඇතුලේ ආකෘතිය මොකක්ද කියලා අහන්නයි මම මේ හයිකු කවි දෙක උපයෝගී කරගත්තේ ඔව් මං අර කලින් කිව්වා ගීතයක් ගැන සඳහන් කරද්දී කිසියම් ශෛලියකට බහාලීමක් ශෛලිගත වීමක් කියලා මං කිව්වා ගීතය කියලා කියන්නේ ශෛලිගත මාධ්‍යයක් කියලා එහෙමනම් කිසියම් ශෛලියකට ඇතුල් කිරීමේදී ශෛලිගත වෙනවා බහාලීමක් ශෛලිගත වීමක් හැටියට දක්වන්නේ හයිකු කවියවල තිබිච්ච ස්වභාවයක් තමයි බොහෝ දෙනෙක් කියනවා කෙටි කවියක් දුටුපමණි මේ හයිකු කවියක් කියලා. නමුත් හයිකු කවියේ ඊට වඩා දෙයක් තියෙනවා. හයිකු කනුවේ යම් කෙසේ ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තුල ඕන ගැවසෙන. ඒ කියන්නේ හයිකු කවියක පාද තුනක් තිබෙනවා. ඒ පාද තුන ඇතුළේ මාත්‍රා 17ක් තිබෙනවා. පළවෙනි මේ පද පෙළ මාත්‍රා 5කින් සමන්විතයි. පළවෙනි පද පෙළ දෙවෙනි එක 7කින් සමන්විතයි. තුන්වෙනි එක මාත්‍රා පහකින් සමන්විතයි. මේ ආදි වශයෙන් 17කින් සම්පූර්ණයි හයිකු කවියක සම්පූර්ණ මාත්‍රා ගන්න. හරි. දැන් එතකොට ඕක ඔක්කොම අනිත් එක තමයි තවත් ආමතක වෙන්නේ ඉස්සලා තවත් කාරණාව මේ හයිකු කවි හැම එකක්ම කිසියම් විදිය ඍතුවකට සම්බන්ධ වෙලා තියෙනවා. ආහ්. ඉතින් ඍතුවකට සම්බන්ධ වෙලා තියෙනකොට මම හිතනවා මම එහෙම අවස්ථා ගන්නවකදී ඍතුවත් එක්ක සම්බන්ධ කරලා
ගොඩනගන්න හැදුවා මේ හයිකු කවිය තියෙන ආකෘතිය අරගෙන ගීතට සංක්ෂිප්ත කරන්න. හයිකු කවි විතරක් නෙවෙයි මේ සුරේ තවත් තියෙන වැදගත් දෙයක් ওই ගීතයක් සඳහා ශෛලිගත ක්‍රමයක් සකස් කර ගැනීමේදී අපේ තිබෙන සීගිරි ගීවල තිබෙන ලක්ෂණ ඒ කියන්නේ එක කවියකින් කියන්න පුළුවන් ලක්ෂණ ඒ ලක්ෂණත් මම හිතන අපේ සීගිරි ගීවල තියෙනවා. අපි ඒ ටික එකතු කරගමු. දැන් හඳ අහසේ ඉරට මුවා වෙන් කාලය කවුළු දොරින් මිය යනවා කියන කතාව ඔබ දැක්කේ කොයි කොයි කවුළුවෙන් බලන් ඉඳදද? ඔව් මේකත් ඔබ වැදගත් කරුණක් ඔබ පෙන්වුවේ මේ ගීතේ ලියුවේ මම ගාල්මෝදර මහා හෝටලයේ සේවය කරන අවදී. අහහ. ඒ කියන්නේ 70 දශකයේ විතර නිතර එන සිටුතත් තිබුණ අමරදේව මහත්මයා එතනින් ගියාම ආරත් රණසුංග තවත් ආව කෙනෙක් ආගියා කෙනෙක් තමයි නාරද දිසාසේකර මහාචාර්ය විමල් දිසානායක මම හම් වෙන්න නිතර හැන්දෑවට එහෙම යනවා. දැන් නමුත් මම ඒ කාලේ කසාද බැන්ද අලුත ඉක්මනට ගෙදර එන්න ඕනේ කියලා හැමදාම හිතන් ඉන්නකොට අර කවුළුවෙන් පේනවා මහා කියන්නේ උදේ ඉඳලා හැන්දෑව දක්වාම දකින්න සමුද්‍රය මට හැන්දෑව දකින්නේ අර ඉර බැහැගෙන යන වෙලාව මහා පාළුවක් එක්ක. ඉතින් දවසක් කොහොම ඉන්න අවස්ථාවකදී කවුළුවෙන් මා දැක්ක ඒ මේ දර්ශනයත් එක්කම ගොඩ වුණා දහරත රන්සුංග ශූරී. ඔහුත් මං බලන් ඉන්නකොට අර මං ඔහුට පෙන්නවා ඉර බැහැගෙන යන ආකාරය මේ හැන්දෑවට ගාලු මෝදර මගේ කවුළුවේ. ඔහුත් ඒකට සමවැදිලා මං හිතනවා මේ ගීතයට මං පද රචනා කෙරුවාට පස්සේ ඔහු මේ ගීතයට ඒ ආස්වාදයෙන් තනුවක් නිර්මාණය කරවයි කියලා මම හිතනවා. අනිත් එක මේ ගීතේ තවත් ලක්ෂණයක් තමයි මා කියන ඔබ දන්නවා ඇති මං කියනවා මගේ ගීතවල තිබෙනවා ඒක අපි පස්සේ කතා කරමු කාලය පිළිබඳව කතන්දර. කාලය පිළිබඳ කතාන්දරය වගේම මතුපිටින් කියන කතාන්දරය ඇතුලේ හංගන දේවලුත් මේ ගීත ඇතුලේ තියෙනවා. ඒකට මම එක උදාහරණයක් කියන්නම්. අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් නුපුබුදු සුවඳක් ඒ අතරේ මා වෙතට ඇදෙනවා දැනෙනවා. මේ සුවඳ මොකක්ද කියලා මම අහන්න යන්නේ. අපි එදා ආචාර්ය දයරත් නරතුංගයන් තනු නිර්මාණය කරලා ගායනා කළ මේ ගීතය උදාහරණ කොට ගයන්න එතුමත් බලාගෙන ඉන්න ඇති මේ වෙලාවේ උදාහරණ කොට ගයන්න අපි ලක්ෂ්මන් හේමා විතරන සෞරදයට ඇරයුම් කරන්න. sende ahase iratmuvarin kale kavulu durin miyanava sende ahase iratmuvarin kale kavulu durin miyanava sende ahase Duka
හිර දෙන පාළුව තනිකම මාවට දැවති කඳුළු සලනවා අදත් නෙදාමෙන් නුදුදු සුවඳක් ඒ අතරේම වෙතට ඇදෙනවා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා සැන්දෑ අහසේ සැන්දෑ අහසේ ඉරටමුවාවෙන් කාලය කවුළු දොරින් පියමයිනකොට මට මතක් වුණේ ඔබතුමා මේ ඉතාම අගනා මේ කවියක් ලිව මට මතක හැටියට මහකන්ද කවි පොතේ වගේ මේක සටහන් වෙලා තිබුණේ අර සැන්දෑවේ වේදනාව සැන්දෑවේ වේදනාව හැටියට ඔබ සඳහන් කළේ ඈතේ පිට ගම්මානෙන් නැගෙන බටලී හඬ අතරේ මේ අත්දැකීම ගීතයකට එකතු කර ගැනීම කියන කාරණාව එතරම් ලේසි පහසු කාරණාවක් නෙමෙයි කියලා මම හිතන්නේ සුනිසර පෙර මහත්මයා. මොකද කවියෙක්ගේ ඔළුව ගීත රචකයෙක්ගේ ඔළුව ඇතුලේ හුඟක් අදහස් හුඟක් අත්දැකීම් තැන් තැන් වලින් එකතු වෙලා එකට කලවම් වෙලා තියෙනවා. එතනින් පෙරාගෙන මේ ගීත රචනාවක් කෙරෙහි අත්දැකීම පෙළගස්සනවා කියන්නේ ලේසි පහසු කතාන්තරයක් නෙමෙයි. හරියට එක තැනක ඉඳලා තව තැනකට යනවා වගේ ඔබ මේ ගීතය ඇතුලේ අත්දැකීම් එකතු කරලා තියෙනවා. एक मूल मैं विंदन मूल तमाय सूर्य में अपे बिरीदे गम अभी कंदुकर अम्मा रमुखन यही एक अम्मा ने कंदुकर अम्मा ने हेन्द अहनवा बटली हाँ कहनवा वे वे दयालिंग हेनवा पहले की हेम नंग तव तन किंग हेनवा बिरप दिया गट बिरे हाँ कहनवा वे हतर कोरले गमल तीन विशेष लक्षण तमाय एक मैं महित लीलगुण सहकर तमहार केटिकतावल हो सन्धान कर लती है मारे हंद है ना गैटबेर पादे एक मैं बट उदकलाव मतुकरण बटली नाला हंड दवसाक मंग अपे बिरीदा तेक रमुक्कन घी लेन काले गिदर इंदे मंग आवा कोलबेन इन नैनकोट मट में हंदे दर सिद्धुम सियाल तिबुना हिते एक मेनकोट दुम्री हंदे रात्रि अंदर वेटलाबुना क्रमुक्न हिटांग कुलबटेन दूम्री अरिम हुद गमनाकोट ऐत बेलपात हेम ऐत गेवाल ऐसा बीच कुपिलांपुदेल लाक्षण सिबुना एक हितर सिबुना एक हरगन स्वामी लिवे परसार आई अर देख हुदकला वाय अरे बिरीदेन व्यो वेलैन अवस्था वाय थिंक मे मे मेवा संबंध करगन समय माँ मेक दिव्य मेक तिबना इतम तदगत्न भाषात्मक प्रयोग अभी साकच्चा कर युत मट फिन्मा दियुत इलांग परंपरा वे मेक तेनो वेदना वन तो अगट गला इकिल निहर नील नुवन तरु कैट बुधवेन वा काट थोर्र हसिकल इतना मंकियान खंदु लगेन कंदुल हंगन कंदुल हंगल हेट माँ पावित्र भाषा प्रयोग एक तमाय क्या मे संकोचने करना अर्थ संकोचने अर्थ संकोचने भाषाव दुणतर देवल वसंगेट गन्न पुलुअंत कारण अब तो माँ भाषा उपयोगी कर तम दैवाल तमंगे अद्यकियाल एक करीर लिपि हटियट ඒ තීරු ලිපි එකතු කිරීමේදී මේ මායා මාවත කියන කෘතිය තුළම ගැබ්බෙලා තිබෙන්නේ ඔබලත් අද්දකීම් සමුදාය. මෙතනදී පාමංකඩ ජීවිතයේ වගේම මේ වටා තිබෙන පරිසරයත් ඒ අතීතයේ විඳි සබහාසෞන්දර්යත් ඉතාම අපූර්වට මේකට මුසු කරලා තියෙනවා. ඊළඟ කෘතිය තමයි මේ හුදකලා මතකය. මේ පසුකාලීනව ඔබ රචනා කරන මේ තීරු ලිපි එකතුවක්. මේ තීරු ලිපි එකතුවේ ඇතුලේ තියෙන්නේ අද්දකීම්. මේ අද්දකීම් පෙරලෙනකොට එක තැනක තියෙනවා අපිට මේක සමීප රූපයක් ගන්න පුළුවන් නම් කරත්තෙන් කතරගමට. කරත්තෙන් කතරගමට කියලා වෙලා
එක තැනක් තියෙනවා. ඒකට දැන් අපි හිතන්නකෝ. මම මගේ ජීවිතේ මම කරත්තෙන් කතරගම ගිහිල්ලා නැහැ. නමුත් ඔබ මේ අත්දැකීම අරගෙන තියෙනවා ඒ කාලේ. ඒකට මේ කතරගම කරත්තෙන් ගියොත් ගිය සැනින් අහපෝ වෙන්නේ නැහැ කියලාත් මම දන්නවා. තව විඳින්න දේවල් තියෙනවා. කොහොමද මේ කතරගම පරිසරය ඔබේ ඒ ඇසට ග්‍රහණය වුනේ? අපි කුඩා ඒ දවස මේ අප මට මතකයි කතරගමගේ ගමන. දැන් නම් ඉතින් අපි යාන වාහන වලින් කිදින්ම කතරගම දේවාලිකාවටම කිට්ටුවටම යනවා ගඟෙන් මෙහා පැත්තට. නමුත් ඒ දවස තිස්සමහරාම ඉඳලා යන්න තිබුණේ කරත්ත පේලියක් යනවා මහා වන සතුන් ගහන අලි අසුන් එන්න පාරේ. ඒකම පරත් කරත්ත පේලිය තමයි යන්නේ එක දිගටක් වාහන නවත්තලා හිටන් තිස්සමහරාම. ඔය යන ගමනේදී දෙපැත්තේ දැක්ක දසුණක් මට තාමත් මතක් වෙනවා ආප්ප පුච්චන කාන්තාව. ඒකම අද වගේ මතකයි කතරගම කාලේදී සංගිලි පාලමක් තිබුණා. ඒ සංගිලි පාලමේ ගිය ගමනකුත් මට මතක් වෙනවා බයෙන් බයෙන්. ඒකම ඒ කතරගම ඒ දර්ශනය මගේ හිතේ ඇවිල්ලා පේුණා. අනිත් එක කතරගම ඈතින් පේනකොට අර දුම නගින ආකාරය කාවඩි හඬ මේ වගේ දේවල් තිබුණා මතකයේ. ඒකත් මම හිතා ඉතා වැදගත්. ඒ මතකයට මම ඉතුරු ටික එකතු කරන්නම්. උදකලා මතකයේ පොතේ කතරගමට කරත්තෙන් ගිය චාරිකාවේ සුනිල් සරත් පෙරේරා මහත්තය ලියනවා මෙන්න මෙහෙම. කාවඩි නැටුම් ඇසල සෙනකෙලි සිරි වඩන්නක් විය. සිරුරත කටුගසා බෙරපද තාලය අනුව කාවඩි නටන කොමල දෙමළලියන්ගේ නැටුම් මනරම්ය. පසු කැලක මවිසින් ලියන ලද මාල්නී බුලත්සිංහල ගායනා කළ නාගසලඹ ගීතයට වින්දන මූලය වූයේ මේ මැණික් ගංවැලි තලාවේ නැටුම්ය. ටියුලින් ජයරත්න මහත්මයා මේකට හොඳ ලස්සන තනුවක් යොදලා විශාරද මාල්නී බුලත්සිංහලගේ හඬින් මේ ගීතේ ගුවන්විදුලියට එකතු කළා. දැන් ඒ හඬ පෞරුෂය අපිට පුළුවන් මතු කරන්න සන්ධ්‍යා බුලත්සිංහල ශිල්පිනියගේ හඬින්. අයිතික සුරේ මේක වැදගත් වෙන දෙයක් කිය යුතු තිබෙනවා. මේක මාත්‍රා තුනෙන් තුනට කැඩෙනවා. අර කාවඩි නැටුමේ තියෙන ලක්ෂණ මේකට අරන් තිබෙනවා. සාමාන්‍යයෙන් අර වේග රිග්මයක් මතු කරන්න මාත්‍රා තුනෙන් තුනට මේකේ වචන කඩනවා. ඔය වචන කැඩීම මම හිතනවා එක පැත්තකින් ගීත තනුව නිර්මාපකයාට යම්කිසි අනුබලයක් වෙනවා. ගීත රචකයාට පුළුවන් තනුව නිර්මාණකයා එහෙම නැත්නම් සංගීතවේදියාව යම්කිසි මගක යොමු කරන්න කියන එකට එක උදාහරණයක් මේ. අපි සන්ධ්‍යා බුලත්සිංහ මහත්මියට ආරාධනා කරමු මේ ගීතය ගායනා කරන්න. සුළඟ දෙවටි දෙවටි අපට සිහිල සුවගෙනි කුඹුකේ සෙවන දෙවන අරණි පෙතිනි පුබුදු සිත්නිවේ අවට සුළඟ දෙවටි දෙවටි අපට සිහිල සුවගෙනි කුඹුකේ සෙවන දෙවන අරණි පෙතිනි පුබුදු සිත්නිවේ නාග සලඹ වේන පදට සොඳුරු ලියක රඟ මෙවි පාද බෙඳුනු කිකිණි සලඹ තාල අනුව නදගිරි නාග සලඹ එපිට දෙවුල අසල අහස සුවඳ කපුරු දුම් නැගේ ඇසල මහට නැඟුණු සඳක උකුළු මුකුළු එස ගැසේ එපිට දෙවුල අසල අහස සුවඳ කපුරු දුම් නැගේ ඇසල මහට නැඟුණු සඳක උකුළු මුකුළු එස ගැසේ නාග සලඹ වේන පදට සොඳුරු ලියක රඟ මෙවි පාද බැඳුණු කිකි
රෝහිණි සලඹ තාල අනුව නද කෙරේ නාග සලඹ වේන පදට සොඳුරු ලියක රඟමෙනි පාද බඳුණු කික්කිනි සලඹ තාල අනුව නද කෙරේ සරත් පෙරේරා මහත්මයා සමග අපි මේ රැඳෙන්නේ සියපත් පුකුරේ. දැන් සියපත් පුකුරේ රැඳෙනකොට රැව් දෙනවා මේ හැම ගීතයක්ම අපේ හදවත ඇතුලේ හේතුව මේවා අපේ ජන විඥානයත් එක්ක බද්ධ වෙච්ච ගීත. මේ ඇසල මහේ මොනර නැටුම් ඒ කතරගම පුරවරේ තිබෙන අපූර්වත්වය මේ ගීත ඇතුලේ රැව් දෙනකොට අපිට අමතක කරන්න පුළුවන්ද? ඇසල මහට නැගුණු සඳට උකුළු මුකුළු ඇස ගැසෙයි. ඔබ කොයිතරම් අපූර්වවට මේව රචනා කරලා තියෙනවද? භාෂාව කොයිතරම් අපූර්වවට පාවිච්චි කරලා තියෙනවද? මේ කතාව තවදුරටත් උද්දීපනය කරන්න අපිට හොඳම තැන දැන් හමු වුණා කියලා මම විශ්වාස කරනවා. මහා කන්ද පාමුල ඉඳගෙන ඔබ කොයිතරම් නිර්මාණ කරලා ඇද්ද? ඔබේ බොහෝ නිර්මාණ වලට මේ මහා කන්ද හේතු සාධක වෙලා තියෙනවා. දැන් ඉස්සල්ලා මහා කන්ද හම්බෙන්නේ කොහොමද? ඒකට වටපිටාව මොකද්ද කියලා මට කියන්න. මම කලින් සඳහන් කළා තියෙනවා සොරේ අත්‍යවශ්‍ය මේ රඹු කඳු කර ගම්මානයක බිරිඳ තිබෙන අර අලගල්ල කන්ද දුම්රියන ඕන කෙනෙක් දැකලා ඇති රමුක්කන පහු කරන රමුක්කන දුම්රියපල පහු කරනකොට මහා ප්‍රතාපවත්ව පේන කන්දක් තමයි ඈත වෙල්ලෙදි මැද්දෙන් තිබෙන මහා කන්ද අලගල්ල කන්ද. ඒකම අලගල්ල කන්ද ඉතාම දර්ශනීය දර්ශනයක් මේ දැකුම් කල් දසුනක්. විශේෂයෙන් මාවනැල්ල පාරේ යනකොට මහාචාර්ය සරච්චන්ද්‍රයන් දවසක් මාත් එක්ක අපිත් කැනකෝ ඉතාම දැකුම් කලුම ඔහුගේ හිත සසල කරපු තැනක් කියලා මේ කඳු පාවලෙන් යන ගම. ඉතින් ඇත්තෙන්ම මේ මහකන්ද අලගල්ල කන්ද තමයි මහකන්ද මා තුළ හැමතිස්සම ඇවිලා පේන කන්ද. නමුත් මේ ගීතයට පාදක වුණේ ආසන්න කන්දකුත් තියෙනවා. ඔව් හරි, ඉතින් යමු. එතකොට මට ඕනේ දැන් මෙතන ඔබ මහකන්ද අලගල්ල නම් කරනවා මේක තමයි කන්ද කියලා. හැබැයි අලගල්ලට ආදරය කරන්න හේතු වෙන කාරණාවක් තියෙනවා ඒක පිටිපස්සේ. අලගල්ලට හේතු වෙන්න මගේ කඳුකර ගම්මන්කෝ වගේ බිරිඳගේ ගම. ඉතින් ඒ පාදක කරගෙන ඒ ගම්මානේ පාදක කරගෙන ඇතරින් ගම සම්බන්ධ කරගත්ත ගීත රාශියක් තිබෙනවා. මේ කන්දෙන් ලන්දෙන් බස දිවෙන්නේ කියන ගීතයත් මම හිතනවා ඒ කඳුකර ගම්මානේ ඒකේ ගේ පහලින් යන ඔයක් තිබෙනවා. ඔයට ගිය ගමනක් තමයි ඒගේ ගමන මාර්ගයක් අරගෙන තමයි මම ඒ සඳෑ කළුවර සඳෑ කුමරිය ගඟට බසින්නේ කන්දෙන් ලන්දෙන් බැසෙන්නේ සඳෑ කුමරිය ගඟට බසින්නේ කියන යදුම් නේද. ඉතින් මේක මම තවත් විග්‍රහ කරනවා වෙනත් බටහිර කවියෙක්ගේ කවියක් දැක්ක මම ඒක. ඒකෙත් තිබෙනවා මේ තම බිරිඳ ගැන කඳු මුදුනේ ඉඳලා හිටන් දකින්න ස්වාමියා ගේ කවි පෙළක්. ඉතින් ඒක මම පසු මගේ පොතක ඒක මම සම්බන්ධ කරනවා මේකට. මම මෙතෙන් සංවේදී ප්‍රශ්නයක් ඔබෙන් යොමු කරනවා. මට මේ ප්‍රශ්නේ ඇහුවට මම ඔබෙන් සමාව වාදනය කරන මේ වෙලාවේ ඔබේ මනසට මේ බලපෑම. නමුත් මම දන්න ඔබට ඒ දරා ගන්න පුළුවන් කියලා. සරෝජනීය දැන් අපි අතර නැහැ. නමුත් මේ සරෝජනීය නිසා ලියවෙච්ච මේ නිර්මාණ දිහා ආපහු හැරලා බලනකොට කලාකරුවෙක් විදිහට නර මම දන්නවා සියුම් පෑන් තුඩක් ඔබේ හදවතේ තිබෙන්නේ. ඒ සියුම් තැන් වලට ඔබට මේ ගීත ආපහු රස විඳිනකොට දැනෙනදී ඒ විප්‍රයෝගේ ඔව් දැන් 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 අහනකොට නම් සමහර දැන් මම කියන සඳෑ අහසේ ඉරට මුවාවෙන් කියන ගීතය එදා ඇසු අසන විට මේ ලැබිච්ච වින්දනේ නෙමෙයි මට තිබෙන්නේ මහා පාළුවක් ශෝකයක්. එතනින් ගියාම ඒක තිබෙනවා
කනවැල අල්ලන් කවුද වෙනවා කියලා ඈත අතීතෙන් පියවර නගමින් කනවැල අල්ලන් ඒ මට මතක් වෙන්නේ මගේ බිරිඳගේ ජවනිකා තමයි සියල්ල ඒ අහන කොටද ඒත් වශයෙන්ම පාළුව උදකලාව මා හන්දාවට අත් විඳින්න මේ මේ ගීත තුලින් ඉතින් මම හිත උදකලා මතකයේ මට තියෙන රවු පිළිරවු නැගෙන පිළිරවු නැගෙන ගීත හැටියට මම සඳහන් කරන්න පුළුවන් මේ අත්දැකීම් එක්ක ඒ සම්බන්ධ වෙලා තිබෙනවා මාචාර ජේබි දිසානාගේ මහත්තයයි ඒ වගේම අපේ සුනිල් සරත් පෙරේරා මහත්මයි තවත් මේකට එකතු වෙනවා පිරිසක් යන්න රජරට මේ රජරට යන්නේ එවකට රජරට ගුවන්විදුලියේ පැවැත්වෙන මේ ගීත රචනා පිළිබඳ වැඩමුළුවකට සහභාගී වෙන විද්වතුන් විදිහට මේ දුම්රිය යන ගමනයි රජරට ගිහිල්ලා මේ වැඩමුළුවට සහභාගී වීමයි කියන කාරණාවන් අතර ගීතයක් බිහි වෙනවා ඒ ගීතය තමයි මේ මහකන්ද ගීතය අපි එතෙන් සිට මේ ගීතේ මූලාකෘතිය බිහි වෙච්ච විදිය චුට්ටක් කතා කරමු ඔව් අපි එදා උදේ පාන්දර රයල් දේවි දුම්රිය ගියේ ගාමිණී කළුපොයිල අපේ සහවකයා මේ ස්වාසකයා අපි එක්කන් ගියේ ගුවන්විදුලියේ ඒ කාලේ ගුවන්විදුලියේ රජරට සේවයේ හිටියේ අධ්‍යක්ෂකවරයා හැටියට තිලකසු ධර්මන්ද සිල්වා විශිෂ්ට මාධ්‍යවේදී ඒ වැඩසටහන මෙහෙයුවේ විශේෂයෙන්ම අපි මතක් කර යුතුයි නිව්ටන් ගුණසේකර ගුණසේකර කියන විද්වතා අපි ඉතාම මගේ කොළුපගේ මිත්‍රයෙක් ඔහු ඒක මෙහෙයුවේ ඒ අවස්ථාවේදී දවල්ට දිවා භෝජන ගන්න අවස්ථාවේදී අමරදි මහත්මයායි මායි අපි ගියේ පෝච්චියෙන් යාල්දේවි දුම්රිය මම යනකොට දැක්ක දර්ශනත් තමයි සුරේන් මේ බිහින් අනුරාධපුරයට කිට්ටු වෙනකොට දකුණු පැත්තෙන් පේනවා එළිවෙන යාමෙට අර රන්වන් හිරු රැස් පතිත වෙච්ච කඳු යායක් ඒ මහිසන මිහින්තලා කඳු ඒ කියන්නේ අර මිහිදුමයි හිරු කිරණයි දෙක එකට මිශ්‍ර වෙච්ච තලාව පහු කෙරුවට පස්සේ ඒක තමයි මගේ අර ආසන්න වින්දනේ හැටියට තිබුණේ ඉතින් මේ වෙලාවේදී කැමකන පැයේදී කැමකන අවස්ථාවේදී අපිට යෝජනා කෙරුවා සුධර්මන් සිල්ලා මහත්මයාත් නිව්ටන් යෝජනා කෙරුවා මේ දැන් ගීත රචකයක් තියෙනවා සංගීත වේදිකාවක් තියෙනවා අපිට හොඳ ඒ කාල රජරට තිබුණා සංගීත වාදක මණ්ඩලය ඉතින් අපි අලුත් ගීතයක් කරමුයි කියලා එසැණ ගීත ඒක නම් කෙරුවා මම එසැණ ගීතය කියලා පසුව ඒ වචනත් එසැණ ගීත එසැන දැන් ප්‍රවෘත්ති තියෙනවනේ එසැන ඒ ඔක්කොම ආවේ හැබැයි ඔය එදන ගීතේ ලියනකොට ඔය ඔබමා සමග අතිනත ගන්නා දවස මේ මහකන්ද බැලුවා හින්ද ගමසිරස කියලා නෙමෙයි ඔබ ලිව්වේ ඔබමා සමග වැලිබත් උයනා දවස කියලා පටන් ගත්තා ඔය ඒක ලියනකොට මම ඒක ලියන්න පටන් ගත්තට පස්සේ එතන හිටපු කෙනෙක් කිව්වා මේක මේ පලාතට අදාළ වෙන විදිහ ලිව්වොත් නරකද කියලා ඉතින් මම ඒ වෙලාවේ මට පොඩ්ඩක් ඒකේ නුරුස්නාව තත්ත්වෙකුත් ඇති වුණා මම ඒක අරගෙන මේ මේ අහකට දාලා විසිකල්ලා දාලා මේ මේ ගීතේ ඊළඟ පද ටික ලියුවා. ඒකදී ආව වචන තමයි ඒක ඇත්ත වශයෙන්ම යම් මග පෙන්වීමක් ඕන් කෙරුවේ. ඒකදී ඒක නිසා මතු වෙච්ච හොඳ යෙදුම් ටිකක් තියෙනවා. මේ තිබෙනවා සාමාන්‍යයෙන් වැව්ගම් තියෙන ප්‍රදේශවල එහෙම නැත්නම් අපි කියමු රජ රට වැව් මේ වැව්බැඳි රාජ්‍ය හන්දාවට දකින්න පුළුවන් දසුනක් තමයි අර කිරලාගේ වලප මහා පාළුවක් දනවන කිරලාගේ වලප. ඔව්. ඒකේ මා ලිව්වා පාලුව ලොහු බඳින කිරලා හඬාවටයි කියලා. ඒ වගේ භාෂාත්මක යෙදු. මම නම් හරි රසම තැන මම හරි ආදරය කරන තැන තමයි නොකියු රහස් හද උතුරා වාන් තමයි කියලා ඔබ කියලා තියෙනවා. ඔබ දන්නවා ඇති දැන් රජරට ප්‍රදේශවල එහෙම නැත්තම් මේ වැව්බැඳි රාජ්‍ය වැව් තියෙන ප්‍රදේශවල වැව වාන් දමන්නේ බැරිම තැන. උතුරා යන්න වැව වාන් දමල හිටන් උතුරා යන්න බැරිම තැනනේ දරා ගන්න බැරි තැන තමයි උතුරා යන්නේ. එහෙම තරහා ගන්න බැරි තැන් මිනිස් ජීවිතය ඇතුළේ මිනිස් సంతානෙක් කොයි තරම් හිර වෙලා තියෙනවද අපිට කියා ගන්න බැරි ප්‍රේමය සමහරලාට බැරිම තැන තමයි දරා ගන්න බැරුව උතුරා යන්නේ ඒ වගේ අවස්ථාවක් ඒ මොකද්ද මේ නොකියු රහස හද උතුරා වන් තමයි කියන යෙදුම දැම්මේ ඒ රජරට ප්‍රදේශයේ තිබෙන වදනකුත් සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් ජනවහරත් සම්බන්ධ කරගෙන ය මා සංකේතවත් කෙරුවා ඒ විදිහට අනිත් එක ඒ මට නොදැනුවත්වම හොඳ මම ඒක මේක කිය මම මේක නම් කරනවා මේ සමායෙන් ඩෝන මේක මම වෙන කාව්‍ය විශේෂිත වෙනවා මේක අර්ථ කාව්‍ය රචනායකට මම කියන අර්ථ කාව්‍ය කියලා කියන්නේ සබ්ජෙක්ට් විතරක් සම්බන්ධ වෙච්ච නෙමෙයි අර්ථ කාව්‍යක ලක්ෂණ තමයි විශේෂයෙන්ම මේ ගීතයේ තිබෙන එක පැත්තකින් අර්ථ කාව්‍යයක් කියලා මම නම් කරන්නේ එක පැත්තකින් එහෙ තිබෙන ඒ අර්ථ ලක්ෂණත් අනිත් එක තමයි ධ්වනි පූර්ණ කාව්‍ය භාෂාවක් සම්මිශ්‍ර වෙලා තිබෙනවා ඒ ධ්වනිපූර්ණ කාව්‍ය භාෂාව තමයි පාළුව ලොහු බඳින කිරලා හඬාවැටේ ඒ වගේම නොකියුරා සහද උතුරා වාන් තමයි
සුදු නෙළුමට මිහිර පොවයි කියන යදුම වගේ දුම් ඒ නොකියු මේ මහ කන්ද බලාගෙන ඉන්නවා මිනිසාගේ විපර්යාසෙදී අපි මේ පරිසරයේ ජීවත් වෙනකොටත් අර හෙරක්ලයිටස් කිත් නියමයක් තියෙනවනේ මිනිසාද ගඟද වෙනස් වෙනවා කියලා මේ දෙකම වෙනස් වෙනවා හැබැයි ඒ අය බලාගෙන ඉන්නවා අපි මේ වෙනස් වීම ඇතුලේ ජීවිතේ ගලාගෙන යනවා කාලයගේ අවෑමෙන් සිවිච්ච විපර්යාසයක් තවත් මේකට තවත් රසවත් කතාවක් කියන්නම් මම හිතුවා මේ අවස්ථාව කරගන්න ඉතාලම කෙටියෙන් අපි සඳහන් කරමු ගීතයට යන්න මේ මම හිතනවා මේ මේ කවුද ගාමිණී ෆොන්සේකා ශූරින් අඬවපු ගීතයක් කියලා සඳහන් කරනවා මමත් අහලා තියෙනවා ඒ කතාව දවසක් ඒ අන්තිම කාලයේ ඔහුගේ හුදකලාව හිටියා ජායල පැත්තේ නිවසක එතකොට අමරදේව මහත්මයා एकम रवींद्रांदेनिय सनिंग्याम जुवा विक्रमादि पिरिस गिहिल्ला ओहुट खलिन दन्नलहितं अपि हन्दावट एनवा ओब समग गत करन्न कियला इयाट पस्से मट मे रवींद्रत् किव्वा जुवा विक्रम महात्म्या इंदद्दी ओहुत् किव्वा मगे कटांड हपवम जुवा विक्रम महात्म्या मे सुनिसरप्पेर महात्म्या कथा करन्न कियला अविल्ला लंगट गामिनी मे अनुवान्ने ओबे अर गीतेट किया ए कियन्ने अमरदेव महात्म्याट लव्वा दिसरद्द तुंसरद्द मम अहलतेन मम ये कथा अहलतेन रवींद्रंदनी महात्मा के मे ये कथा गीते अहमीम अमरदेव अंगे खरट बरवनाल मे गामिनी पोंसे ओके अमरदेव खरट मे रवींद्रंगे भरट मे 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 सट बरवना ये तरह प्रताप चरित्यक्यतुले खंदुल उत्पादने करण हेकिया वक्ति मे गीते अभी अभी तव मुनोहद अभी यदा पंडित अमरदेव तनु निर्माण करला गायना कल उबे पद संकल्पना दैंग उदाहरण कोट गाय विशारद सुदत् समर सिंह सौरदयान आदरेन अरयम करान विगस
me mahakand beluwa horehil madesa सुनील सरत पेरेरा गी रचना करने लादे लंका वे विशिष्ट गाने शिल्पी परंपराव पिली मंदे सटाहन तबान्द में विलावक निमे मुग दे तरम दिग पालल परासया ए तुलत्ति बेनो अबे ये अतरिंग में कथा भाई आरंभेर मट हितुना में सोमतिलक जाय महाक में आगे ने कथा करान मुग दे इदा सोमतिलक जाय महावागे में उबत याम किसी वेनात प्रक्यावक नियुत वेच्च उदवीय ඊටත් වඩා කාරණාව සෝමතිලක ජයමා මහත්මයා ගායන ශිෂ්‍යයෙට ආවෙන් පස්සේ සෝමතිලක අයියට ගීතයක් ලියාගන්න මිනිස්සෙක් හිටියේ නැහැ. ඒ නිසා ඔහු යම් ආකාරයක අන්වර්ථ නමක් පාවිච්චි කළා එම් රාජපක්ෂ කියලා. එම් රාජපක්ෂ ලිව්ව ගීත තමයි සෝමතිලක ජයමා මහත්මයා මුල් යුගයේ සටහන් තැබුවේ ගායනා කළේ. හැබැයි ඊට පස්සේ සුනිල් සරත් පෙරේරා කියන මේ අපේ කතානායකයා සෝමතිලක අයියට ලියනවා ගීත රසක්. ඒ අතර ඔබට මතක නම් ඒ ගීත ලයිස්තුවේ තිබෙනවා ඉතාම වටිනා ගීත කිහිපයක්. මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩි එන්නේ ලියයි කියන ගීත එකක්. එතකොට මනමාල ගිරව් කියන ගීතේ තව ගීතයක්. එතකොට ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට කියන ගීතය. එතකොට ගලා යයි ගඟ කියන ගීතය. ඔබ ඇසේ මුදු පහස කියන ගීතය. මේ හැම ගීතයක් පිළිබඳව සටහන් තබන්න පුළුවන්. හැබැයි මීළඟ ගීතය පිළිබඳ කියන්න කලින් मामे सोमतिलक जयमहा शिल्पियार लिव गीत अतरिन ओब ऐसे मुदु पहास मा विंदिन हेम दावस किया गत नोहे की उनी मोहन व हदरहास सुदु कुमुदु माल पिपेन मुग हास रेल अतर पिय नागुनु मैन सुदुर उदकला मातकेट अपी हेमूम करन कारनावा ओब मेकल असंट पिलगा सलती ना ओब एतुले सिटीन मे प्रेमनीय हंगीम मां केमती चुटा कथा करना मे गीते माता अगे मेघ नितर भावित रूपक प्रयोगे किसी विनत् आकार मेके असेय मुदुपहास अनित असेय मुदुपहास असेय मुदुपहास पहास अलबा विनत असेय पहास संधान कर भाषात्मक लक्षण अनित तमें उब महाकांदाक्य निसलगोलु अतरकून उब महा मुहुदाक्य मा दुटुव महाग्यमुर उब सुवंद कुसुमाक्य कटुवाकूल मेदपिपुन उब कटुक पेनयाक्य तवम निसंधुम नुदुटुके रूपक याक मत रूपक याक पटवन एक रूपक मालावक मेहदी पेनगिन रूपक केन प्रयोग्य अलुत आकार अत्तदा बलु अवस्थाव अनित्यक मेवागे अत्तदा बलिम करन्न पुलवान ये गायना करन शिल्पियाटा ते पिलिपंद हैंगी महितनवा सोमतेल जय महाशूरीन नितर कथा करन गीत्याक तमाय मात्र मेक ओह हरिता कमत दक्कन गीत यदि मे गीते महिमा कमत दक्कन गीत मे गीते उब देखुन्याल जीवत्ट सित्पीय कपग हिरुपायन तुर्कन गीत योग्यम गीत डांसिल संगीत वेदे तनुवा मे गीत मे उब से मुदुपहास रोहन वीर सिंह के मे मे की संगीत संबंधे गंबुरा मे देखे इत एक एक समान लक्षण तीन मे संगीत मंगीत संगीत वेदी एक मीटर विग्रह करा डांसर सिल के लिए शुभ संगीत वेदी कि अनेक तमें सोमति जय महा महात्म मग पेन तीन डांसर सिल महात्म एक ओह इन दी ओह गायके मुख्य अनेक कारण तमें माली हुआ गीत आगती बनवा उबकी हुए महावरसावट पशु वही गीत देखा मैं गीत देखा क्रियागन सोमती मैं गीत वसल वैर कर क्रीडा मत्यांसे जैसा काले का मेटिटन काले एक किट्टोती है न राज्य परिपालन मत्यांसे वैर कर सोमतिलक मैं इतनी आने का मैं सोमतिलक हम बेला अपी कथा कर रही मैं गीते अरगन मैं बिना के कुटे हुआ गीत इतनी ओह मे कारगन ओह क्यों मेक मन दिन ने विनक विन मेक विनक दिन वाना विनक विनयक दिन मेक मंग अत्पत् करना अत्पत् कर गीते ओब मे 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 अरे गीते मे महावर सावट पशु गीते गीत अभी हम मन माल गिराव मन लोल गमनि कोल नोवेन्वणिये हद आदर बस पवसान हिताय अमनाप नोवेन्वलसी
අනිත් එක සෝමතිලක කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. තවත් කාරණාවක් කියන්න ඕනේ. ඔහු ඔහු පාවිච්චි කරන ගීතවලට කතුරු භාගය තමන් ස්වේච්ඡාවෙන් එවන කෙනෙක් තමයි මම හිතන අපි වැඩි ඔය කතුරු භාගය යන මම නම් සැලකිල්ලක් දක්කලම නැහැ මේ තෙස්සෙල්ලා. ඉතින් නමුත් මේ සෝමතිලක බලහත්කාරයෙන් එවනවා ඔහුගේ කතුරු භාගයෙන් මේ තැන්වල මම මේ ගීතේ ගායනා කෙරුවා. පිටරට ගිහිල්ලා ගායනා කෙරුවත් ලංකාවේ ගායනා කෙරුවත් ඔහු ඒක එවනවා මම හිතනවා ඔක. දැන් සෝමතිලක ජයමහා ගායනා කරන මේ ගීතය තනු නිර්මාණය කරන්නේ සෝමතිලක ජයමහාමයි. අනිත් එක සුනිල් සරත් පෙරේරා මහත්මයා හැටියට මනමාල ගිරව් ගීතය ඇතුලේ තියෙන අත්දැකීම නැත්තම් මේ ගීතය ලියන්න හේතු වෙච්ච කාරණාවත් මෙතනම එකතු කළොත් ඉක්මනින් මේ ගීතය අපිට රස විඳින්න අවස්ථාවක් ලැබුණා. ඒක මහා සරල අකුත්‍ය සරල කරුණක් කියවෙන්නේ. නමුත් ඉතින් ඒ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ කතාවක් පුතත්. ඉතින් ඒක ඔයක මම හිතනවා හය සැරයක් විතර ආවා ඕක ලියා ගන්න සෝමතිලක මා කරා. මොකද ඔහුගේ සරල ගී වැඩසටහනකට කලින්ම කිව්ව ගීතයක්. ඉතින් මම හිතනවා සෝමතිලක ඒක ලක්ෂණයක් තමයි ආපුවම මම ඇවිල්ලා හිටන් මට ලියා ගන්න බැරි වුණා මම කිව්වම ඔහු කමක් නැහැ බොහොම ඔහු කේන්ති ගන්න නැති පුද්ගලයෙක් කියලා අපේ බිරිඳ ඒ කාලේ හැමතිස්සෙම මට දොස් කපවරනවා සෝමතිලකට මේ ඒ විදිහට කරන්න එපයි කියලා ඉක්මනට ලියලා දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ලියව ගීතයක් තමයි ඔය මනමාල ගිරව ඉතා මම හිතන සරල දෙයක් ගැන කියවෙන්නේ. ඔව්. ඔබට සරල වුණාට මම හිතනවා මේ ගීතය ඇතුලේ ඉතාම භාෂාව මහා පුදුමාකාර විදිහට කාව්‍යෝක්තියක් හැටියට භාවිතා වෙන තැන. මනමාල ගිරව් මන නෝල ගමන් නිති කෝල නොවෙන් යව්වණියේ. හද ආදර බස් පවසන්න සිතේ අමනාප නොවෙන් මියුලැසී. ඊට වැඩිය කවියක් තව කොහෙද තියෙන්නේ? ඉමන් පෙරේරා. ඊට ආදර කලාකරුවාට අපි ඇරයුම් කරන්න ගයන්න. මන මාල ගිරව් මන ලෝල ගමන් එති කෝල නොවෙන් යව්වනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවෙන් මියුලැසියේ මන මාල ගිරව් මන ලෝල ගමන් එති කෝල නොවෙන් යව්වනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවෙන් මියුලැසියේ ඇතරටින් ලද දූත හසුන් බැලුවාට හොරෙන් සඳ එළියේ ප්‍රේම විරහ දුක සෝකය දීපිටු පාඩු එපා සඳවතියේ ප්‍රේම විරහ දුක සෝකය දීපිටු පාඩු එපා සඳවතියේ මන් මාල ගිරව් මන ලෝල ගමන් එති කෝල නොවෙන් යව්වනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවෙන් මියුලැසියේ දෑතරබන් සංගීත සුරල් හැඬ වෙන්න ළඟයි කලකෙළියේ දීග නොයන් ලිඳ ලඳ මගේ ගම පාළු කෙරෙයි මියුලැසියේ දීග නොයන් ලිඳ ලඳ මගේ ගම
පාලු කිරි නියුලසී මන මාල ගිරව් මන ලෝල ගමන් කෙති කෝන නොවේ යව්වනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවේ මියුලසියේ මන මාල ගිරව් මන ලෝල ගමන් එති කෝන නොවෙන් යව්වනියේ හද ආදර බස් පවසන්න සිතයි අමනාප නොවෙන් මියුලසියේ අර සුනිල් සරත් පෙරේරා මැතිතුමා ගැන අපි කතා කරනකොට කිව්වනේ එතුමායි ගීත ඇතුළේ කියලා තියෙනවා කියලා නොකියු රහස් හද උතුරා වාන් තමයි කියලා ඒ කතාව සම්පූර්ණ ඇත්ත එතුමාගේ හිතේ තිබුණු ගොඩාක් දේවල් ආවේ ග්‍රන්ථවලට තමන් ලද අත්දැකීම් සියල්ල රචනා කළා හැම තැනකදීම ඔහු ලබන දේ පුංචි පොතකට එකතු කරගෙන ඒව පසු කාලීනව ඉතාම වටින නිර්මාණ බවට පත් කළා මම ඒ කීපයක් ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ ඔබ යම්කිසි ගමනක් යනවා නම් ලංකාවේ සිටින කෘතහස්ත සාහිත්‍යකරුවෙක් විදිහට මේ අත්දැකීම ගන්න පුළුවන් මේ එක් කෘතියක් නදී නිම්නයක ජනදිවිය මේ ඉන්දියාවේ ඔබගේ සංචාර පිළිබඳව ඔබ කෙටි සඳහනක් දෙන්න පුළුවන් මම මේ සඳහන් කරන පොත් පිළිබඳව ඔව් ඉන්දියාවේ මම හිතනවා මම ලැබපු අත්දැකීම් මම හිමාලයේ කඳු වැටියට හිමාලයේ කඳු නැගලා තියෙනවා තුන් ආකාරයකින් තුන් පැත්තකින් එකක් ඍෂිකේෂ් පැත්තෙන් අනිත් පැත්තෙන් කොබට් නැෂනල් ජාතික වන උද්‍යාන පැත්තෙන් අනිත් එක ලුම්බිනී පැත්තෙන් මම මේ මෑතකදී ගියා ශාක්‍යයන් කොන් වෙච්ච ගම්මානයකට ඉතා දුර මේ දුර්ග කොච්චර කොච්චර අද්දකීම් මේට එකතු වෙලා තිබෙනවා අපි මේ ටික බලාගෙන යමු මේ ගීපද රචනා පිළිබඳ සුනිසත් පෙරේරා මැතිතුමාගේ විමර්ශනය ඔබ හොඳ විචාරකෙක් ඒ බවත් අපි සඳහන් කරන්න ඕනේ මාධ්‍ය පිළිබඳ කටයුතු කරන අපේ හිතවතුන්ට මෙන්න පොත විද්‍යුත් මාධ්‍ය උපදේශ විග්‍රහය මේක ඇතුලේ නිවේදකයෙක් භාෂාව පරිහරණය කළ යුත්තේ කෙසේද කියන තැන ඉඳලා අන්තර්ජාලයේ පරිහරණය දක්වාම ඉතාම වටින කරුණු ගොන්නක් එකතු වෙලා තිබෙන බව සඳහන් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මාධ්‍ය ප්‍රධානීක් විදියට ඔබ ඊටාම වටිනා කටයුත්තක් කරලා තියෙනවා කියලා. සඳගත් මිනිදී කියන්නේ සම්මානනීය කෘතියක්. අපි මේ පිළිබඳ සටහනක් තබමු. ඔව් 18 වර්ෂයේ 18 වර්ෂයේදී හොඳම ගීත සාහිත්‍ය සම්බෙච්ච කෘතිය සාහිත්‍ය සම්මානය 2018 වර්ෂයේ හොඳම ගීත සාහිත්‍ය කෘතිය. ඒකත් එක්කම ලැබුණා තවත් ළමා සාහිත්‍ය පුතක් ඒ කියන්නේ දීදුණක් පායලා කියන එකත් ඒකම වර්ෂයේ මේ තියෙන්නේ දේදුන්නක් පායලා කියන කෘතිය. මේකට තමයි ඒ ළමා සාහිත්‍ය වෙනුවෙන් සම්මානය ලැබුණේ 2018 වර්ෂයේ මේ කෘති දෙකටම සම්මානය ලැබුණා. එතකොට මායාමාවත කෘතිය පිළිබඳ අපි ඔබට සඳහන් කළා. මේ දෙකේම සඳහන් වෙන්නේ විශේෂයෙන්ම තමන් ලැබූ අත්දැකීම් පුවත්පත් කොළඹ ලෙස රචනා කරපුවා. ඊට පස්සේ කාව්‍ය සංග්‍රහයක් එනවා අපිට මෙන්න මේ කෘතිය පෙන්වන්න පුළුවන්. මේ වනමඩලේ බිසව් ඒ වගේම පිරිනුවන් වරුණ එතකොට සුනිල් සරත් පෙරේරා හරසර උළෙල වෙනුවෙන් එතුමා පිළිබඳ කරන ලද දේශනියලලා සකස් කෙරුණු පොත් පිංච මේ මේ ඒක දොස්තර රුවන් ඒකනායක මහත්මයා තමයි එහි දේශනය කළේ මේ පොතට මම හරි කැමතියි හිතුව එකක් අද වෙළඳපොලේ හොයාගන්න නැහැ අනික අජන්තා රණසිංහ සූරීන් සමග එක්ව නිර්මාණය කළ තුන්පත් රටා කෘතිය මේක ඇතුලේ ගී නිර්මාණ රසක් පිළිබඳ කතා කරනවා එතකොට දඹදිව යන උදවියට මෙන්න අත් පොතක් දඹදිව ඒක ජේ.බී. සනායක සූරීන් දවදී පොතක් ඒ දඹදිව පොතක් එතකොට අර ඔබ සඳහන් කළා මේ පුද්ගලයා සහ පරිසරය පිළිබඳ සහයි sannivedanaya පිළිබඳ මුගව දෙනෙකුට මේවා පිළිබඳ අධ්‍යයනය කරනවා නම් මේවා ඇතුලේ ගන්න හුඟක් දේවල් තිබෙනවා ඒ වගේම පద్ම තටාකය එතකොට පරිසරය හා sannivedanaya සම්ප්‍රදාය හා නව්‍යත්වය සුනිල් සරත් පෙරේරා කියන යුග පුරුෂයා මෙතනට එනවා කියන කාරණාවම වෙනසක් මොකද අපි පශ්චාත් නූතනයේ ඉන්නේ එතකොට නූතනත්වයේ අතගාපු මිනිස්සු පශ්චාත් නූතනියට එනවා කියන කාරණාව හරි වැදගත් කාරණාවක්. එය මහාචාර්ය එම්.එල්. සනායකත් එක්ක ලිව පොතක් ඒක. ඔව්. මේ මහකන්ද කාව්‍ය කෘතිය සම්මානිත කෘතියක් ඒ පිළිබඳව අපි සටහන් තබනවා. හරි. මේ සියලු කාරණා එක්ක කතා බහ කරලා
මේ පුද්ගලෙක් භාෂාව කොයි විදියට පරිහරණය කරන්න ඕනද නැත්නම් භාෂාව කියන්නේ මොකක්ද මේක අපි එදිනදා ජීවිතයේදී කොහොමද පරිහරණය කරන්නේ මොකද සිංහල භාෂාව වෙන ලෝකෙ කොහොමද කතා කරන්නේ අපේ රටේ විතරයි කතා කරන්නේ එතකොට මම උද්ෘතයක් විදියට ගන්නවා තොල්ස්තෝයි මහත්මයා කියනවා භාෂාව චින්තනයේ හා උපත උපකරණය එතකොට භාෂාව නොසලකිලිමත් ලෙස පරිහරණය කිරීමේ අනු නොසලකිලිමත් ලෙස සිටීම කියලා ඔබ මේකට එකඟද ඔව් මම ඉතින්ම මාත් උද්ෘතකට දක්වන වැකියක් ඔබ කිව්වේ මම හිතනවා චින්තනයේ උල්පත භාෂාවේ කියලා භාෂාව නොසලකා ඔබ කිව්වා හරි භාෂාව නොසලකනවායි කියලා කියන්නේ නොසලකා පාවිච්චි කරනවායි කියලා කියන්නේ භාෂා විශේෂයෙන්ම මේ චින්තනෙන් ඈත් වෙන එකයි අනිත් එක තමයි භාෂාවේ තිබෙනවා භාෂාවේ සංගීතයක් තිබෙනවා ඒ අවබෝධ කරගත්ත යුතුයි අපි කවුරුත් මම හිතනවා භාෂාවේ සංගීතය හොඳින් අවබෝධ කරගත්ත හොඳම සංගීතවේදියා තමයි සුනිල් ශාන්තය ඔහු භාෂාවේ සංගීතය උපයෝග කරගෙන විවිධ අර්ථ දබලෙන් කරනවා හරි දැන් මම යන්න සූදානම් වෙන්නේ කවියක් වගේ වැහෙන වචන ටිකක් පිළිබඳ මතක සටහන් ගේන්න සඳ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවස සොයාෙමි ඔබේ සිනාසඳ මඩලමුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගනි මෙන්න මේ సౌందර්ය අපිට විග්‍රහ කරන්න මේ මා ලියා තිබෙන්නේ බිරිඳ ගැනයි බිරිඳ ගැන වචනයක් ඔතන කියලා නෑ නිකන් මතුපිට අර දැනුමුත් ඒකේ කියවෙන්නේ හැන්දෑවට මම ගෙදර එනකොට මා කිව්වා ඉස්සෙල්ලත් මං අර ගෙදර හැන්දෑවට එන්න බලාපොරොත්තු බලාගෙන ඉන්නවා හැන්දෑවේ අර ගාලු මුදිර ඉන්නකොටත් අපි කසාද පැන්දාලුත් මේ බොහොම ගෙදර එන කුටුම්භය වගේ ලෝකේ වුණා ඉතින් එනකොට බලන් ඉන්නවා බිරිඳ බලන් ඉන්නවා පහන් දැල්විලා තියෙනවා මේ මං හිතන හුඟක් අපේ ගමේ ගෙවල් වලත් දකින්න පුළුවන් දර්ශනය බිරිඳ එනකම් බිරිඳ බලන් ඉන්නවා ස්වාමියා එනකම් ඒකම හැන්දෑවට වැඩ ඇරලා එනකම් මේ අවස්ථාවයි මම මේක නිරූපණය කරුවේ ඒකම මේකද කියන වචන රාශියකින් කියන්න තියෙන දේවල් ලඝු කරලා හැම නැත්තම් සංකෝචනය කරලා කියනවා කියලා කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. ඔව් සාහිත්‍යයේ ලඝු ලේඛනයක් කියමුකෝ. ඔව් ඒ කියන්නේ සාහිත්‍යයේ ලඝු ලේඛනයක් කියලා කිව්වේ රූපකයේ කියන ප්‍රයෝගය. මම රූපකයේ කියන ප්‍රයෝගය අත්හදා බැලුවා කදිම අවස්ථාවක් තමයි මෙතන. මෙහිදී මම කියනවා නාම මම රූපකයේ පිළිබඳ විවිධ අත්හදා බැලීම් කෙරුවා. උඩ මම කලින් කිව්වර රූපකයක් මත රූපකයක් පිටවපු අර ගීතේ පිළිබඳ සෝමතිලකගේ ඇසේ මුදු පහසක ඒක මෙතන කියන්නේ රූපකය නාම පද ක්‍රියාපද එක්කාසෙන රූපක මම භාවිතා කරන්නේ සෙනෙහස දැල්ලුණු නිවස සුවා දැන් රූපකය කියන එක පොඩ්ඩක් විග්‍රහ කරුවොත් සුරේ රූපකය උපමාවට වඩා වෙනස් රූපකය කියන්නේ වස්තුවම බව රූපක කෙලසෝහසක් හදා ගන්න පුළුවන් නමුත් අපේ පැරණි සාහිත්‍යයේ තියෙන මුවතඹර පියවරු හසුන් වගේ නාම පද දෙකක් එක්කාසෙන රූපක නමුත් මෙතෙන්දි මම භාවිතා කරන්නේ මා කරපත්තදා බැලීම තමයි නාම පද ක්‍රියාපද සම්බන්ධ වෙන රූපක එකක් තමයි කළුවර ගලා හැලනවා කියන තැන රූපකයක් සෙනෙහස දැල්වෙනවා කියන තැන රූපකයක් මේ වගේ සෙනෙහස කියන නාමපදය දැල්වෙනවා කියන ක්‍රියාපදයක් එක්ක එක්කාසු කරපුවම හැදෙන රූපක ඉතින් මේක සාහිත්‍යක රබ කිව්වා හරි සාහිත්‍යක ලඝු ලේඛන ක්‍රමයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මොනතරම් අපූර්වට මේ වචනාර්ථයන් යොදාගෙන තිබෙනවද ඒ ඔස්සේ වැහෙන රසය තනුවකට මිශ්‍ර වුණාම ඒ අපූර්වත්වයේ කොයිතරම් දුරට උද්දීපනය වෙනවද මාචාර්ය සනත් නන්දසිරි සූරීන් තනු නිර්මාණය කරලා සංගීතවත් කොට ගායනා කළ මේ ගීතය අපි අද විශාරද සුදත් සමරසිංහයන්ගේ හඬින් මේ වැඩසටහනට උදාහරණ කොට ගන්න එකතු කරගන්න කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්ලුණු නිවස සොයාමි ඔබේ සිනාසඳ මණ්ඩලමුවාවෙන් ජීවිතයේ දුක් වේස නිවාගමි සෙන්ද කළුවර ගලා Thank you.
තුරුළු කැදල්ලක උණු සොබ කැටියුණු අමා සොය දින අතු කැල හෙවනේ අසරණ ඕදා මට ඔබ පමණයි මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ සැන්ද කළුවර කලා හැලෙන විට සෙනෙහස දැල්ලුණු නිවස සොයාමි ඔබේ සිනා සඳ මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්ද කළුවර කලා තරග කරන්නට හෙට අලොයම යලි පිටවිය යුතුවේ ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම මබේ අදට වැටියෙල් තවලංවේ සැන්ද කළුවර කලා සෙනෙහස දැල්ලුණු නිවස සොයාමි ඔබේ සිනාසඳ මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්ද කළුවර කලා මට මේ ගීතය හෙනකොට ඔබ ලියා තිබෙන පදපෙළක අරුත වැඩි වැඩියෙන් මගේ හදවතට දැනෙනවා. කුරුළු කැදල්ලක උණුසුම කැටි වුණ අමා සුවය දෙන අතු පැල සෙවනේ. අසරණ වුණුදා මට ඔබ පමණයි මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ. ඔබේ කුටුම්බියේ ඡායාරූපයක් මා සතුව තිබෙනවා. මම කැමති මේ ගැන සටහනක් එකතු කරනවා. අද නැසුණොත් දරුමුණු පුරන් තමයි. සරෝජනීය නැති ඡායාරූපේ. මෑතකදිගත්ත දරුවන් ගැන සටහනක් එකතු කළොත් ඔව් දරුවන් මං මට ඉන්නවා නිබුල් දරුවන් හතර දෙනෙක් දුවරු හතර දෙනෙක් වැඩිමල් දුව ඉන්නේ මෙල්බන් නුවර ඔස්ට්‍රේලියාවේ එවැනි දුව ඉන්නවා එක දුවෙක් ඉන්නවා කැනඩාවේ අනිත් දුවෙක් නිබුල්ගේ කෙනෙක් මෙහෙ ඉන්නවා එයා ඒකම තවත් පොඩි දුවත් මාත් එක්ක ඉන්නවා එක්කෙනෙක් නම් වශයෙන් කියනවා නම් අමිලා සංජීවි එතනින් ගියාම උවිනි පියුමා අනිත් එක්කෙනා උදාරා සුදාවෙනි අනිත් එක්කෙනා සුසංගතා එරන්දති ඒ දුවරු ඒ සියලු දෙනා සමග තමයි ඔබ මුනුබුරන් මුනිබිරියන් ඉන්නවා එතන ගොඩක් ඉන්නවා ඉතින් මේ හැම දෙයක් එකම ජීවිතය ගැන කාල නිර්ණය කරනකොට මේ කාලය ඒ කාලයත් එක්ක ගොඩනගෙන අනිත්‍යතාවය මිනිසාගේ වෙනස් වීම ඒ වෙනස් වීම නිසා අපේ හිතවලට නැගෙන කාරණා ඔබ ඉතාම අපූර්වවට උකහා ගන්නවා. ඔබ මේ පිළිබඳ කම්පා වෙන්නේ නැහැ. ඒ කම්පා නොවන ගීතය තමයි මම හිතන්නේ අපි මීළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා. ඔබ විශ්වාස කරන්න මේ ශ්‍රී ලක් දරණිතලයේ ගුවන් විදුලිය විතරක් තිබ්බ යුගය. මම මේ කියන්නේ 1974 75. හොඳම ජනප්‍රියම ගුවන් විදුලි ගීතය හැටියට තේරුණේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය කියන ගීතය. පණ්ඩිත අමරදේවයන් තනු නිර්මාණය කරන ඔබ රචනා කරන්නේ. මම කැමතියි මේකේ කාලයේ මැනීම ගැන සටහනක් එකතු වෙනවා. මම හිතන 74 75 වර්ෂයේදී ලියුනේ. ඒකෙත් තියෙනවා ඉතින් අර මගේ ගීතවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සුරෙන් මේ ඔය ගීතය අරන් බැලුවොත් ඔය ගීතයයි මම හිතනවා මේ මහා කන්දයි අරන් බැලුවොත් කාලය අනිත්‍යතාව සහ අනිත්‍යතාව තුළින් මතුවෙන සුන්දරත්වය පිළිබඳව තමයි විග්‍රහ කෙරෙන්නේ බොහෝදුරට මගේ ගීතවල අනිත් එක කාලයේ කෙනෙක් ඉතා සංකීර්ණ සංකල්පයක් ඔය බර්ග්සන් වගේ බටහිර විදිහ
පඬිවරු ඉතා ගැඹුරින් මේ විග්‍රහ කරලා තිනවා මේ කාලයේ පිළිබඳව. ඉතින් අපි දන්නවා කාලය ජපානයේ මේ සකුරා මල් පිපෙන්න ඉස්සෙල්ලා ඉතා සුළු කාලයකදී පරව යනවා. ඊට ඉස්සෙල්ලා ජපාන් සමහර මේ වල සඳහන් වෙනවා. ඒ කාලය තුල නෙලාගන්නේ කියලා තමයි මනින් ඒ රස විඳින්නේ කියලා. ඔව් දැන් මේ ගීතය ඇතුළේත් ඔබ පැරණි අත්දැකීමක් අරගෙන ඇවිල්ලා. ඒ අත්දැකීම ඔස්සේ පුදුමාකාර ගැඹුරු අත්දැකීමක් බවට ඒක රසයක් බවට පත් කරනවානේ. ඔව් මේක මම හිතන්නේ මේක තියෙනවා සංකේත ලෝකයක්. සංකේත ලෝකයක් කියලා කියන්නේ ඉර හඳ කියන එක කාලය පිළිබඳ සංකේත. ඉර ඉරට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා. වියකෙනවා කියන තැන. ඒකම එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා කියන වගේ එදු මේවා සංකේත හැටියට සම්බන්ධ කරගන්න පුළුවන් ඒකම වියකෙනවා වගේ වචනයක් මම නිර්භායව යෙදුවා එතන මට දැන් ඔබතුමා මේ ගීතේ විස්තර කරනකොට මට මැවි පේනනවා අමර ගීසර ප්‍රසංගය දැන් අමර ගීසර ප්‍රසංගයේ මේ බලපුදවිය ඔබට මතක නම් මේ ශ්‍රී ලංකාවේ කොතනක හෝ ඒවා අපිව බලන ලෝකයේ කොතනක හෝ ඉන්න කෙනෙක් හෝ ඒවා ඔබට ඔබ අමරදේව ජීවමානව ඉන්න කාලේ අමර ගීසර බලලා තිබුණා නම් පෙර දිනයක මා පෙම්කල යුතුය එතුමා වින්දනය කරන අයුරු අමරදේවයන් එක මම හිතනවා මොකක් තැන්වල කියන දැන් මේ ලංකාව විතර නෙවෙයි පිටරට ගියාමත් අමන්දානන්දේට පත් කරන රසිකයන් මේ රසවත් දේවල් කියන ඔය පෙර දිනයක ගීතය මේ සරසවි කුරුටු ගී බවට පත් කළා දිනවනේ. ඔව් ඒකදී ඔහොත් ඒක ඉදිරිපත් කරන හොඳ රසවත්ව. ඔව් පේරාදෙනිය එක විදියක්. ඔව් පේරාදෙනිය කියනවා පේරාදෙනිය තරුණයන් අතර තියෙන එකක් තමයි මේ පේරාදෙනි මානවකයන්ගේ ගීතය. පේරාදෙනියක මා ලෞකල හැතිරිය තව එකෙක් දක්වනවා. මගේම කලිසම් ගජේට ඇඳගෙන ඌතාව මොඩ් වෙනවා කියනවා. උගේ වගේ යනවා කියලාත් කියනවා කියනවා. එහෙමයි. ඒකට කැලණිය සරසවියට එනකොට තව විදියක්. ඒ කියනවා මා පේරාදෙනියක මා පෙම් කළ හැතිරියද මොකද්ද? මගේ මොකද්ද මගේම රියුමක් ගොටුවක් හදලා රටකජු මට දෙනවා රියුමක් ගොටුව හදාගෙන ඇය මට විකුණනවා කියලා ඒ වගේ ඉතින් ලිපිය බලන්නද රටකජු කන්නද මම මට මොකද්ද මගේම ලිපියේ මොනව බලන්නද මම රටකජු කන ඔය විදිහට තමයි මේවට යම් යම් තැන්වල නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම නිර්මාණය වෙච්ච මේ ගීතයට අමරදේවයන්ගේ වචන වලින් කියන යම් කාරණා ටිකක් නිසර්ග සිද්ධි ප්‍රතිභාව සංයමය සහ භාෂා ඥානය ප්‍රකට කරන ගීයක් හැටියට තමයි පෙර දිනයක මා පෙම් කළ යුතුය හු සඳහන් කරන්නේ මේ ගීතයට කලින් මේ සුනිල් සරත් පෙරේරා පිළිබඳ යම් දවසක මම විමසපු වෙලාවේ ඔහු සඳහන් කළා මේ සුනිල් සරතුන්ට තියෙනවා මේ කෘතපුණ්‍ය වාසනා ගුණයක් කියලා කිව්වා. මගේ මොකද්ද සර් මේ කියන්නේ? නෑ පෙර ආත්ම භවයේ ඉඳන් එන මේ ගී ලියන්න පුළුවන් හැකියාවක් අරන් ඇවිල්ලා තියෙන ප්‍රතිභාවක් විදිහට මේ ආත්මෙදී ඒක දිනු කරගෙන තියෙනවා කියලා. ඔව් මට හැමදාම මේ එවනවා උපන්දිනේට මේ වද්දේ සුපැතුමක්. ඒක කියලා එවන්නේ ඔබට මීටත් වඩා රසවත් ගීත තව ඉදිරියේදී ලියන්න වාසනාව ලැබේවා කියලා. ජාතියක් රසවත් කළ මෙවැනි ගී මම හිතනවා දාර්ශනිකයි කියලා. අපි මේ ගීතේ රස විඳින්න අවස්ථාව උදා කරගන්න සූදානම් වෙන්නේ විශාරද සුදත් සමරසිංහ සිනාසුනේ මම
අවිහිංසක ඇය කෝල බැලූ දෙනවා ඉරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියගෙනවා ඉරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියගෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකේ යනවා එදා වගේ තවමත් වැට අන්දර නාමල් පූරිනවා එදා වගේ තවමත් වැට අන්දර නාමල් පූරිනවා නොකා නොබී දුක් විඳ අතීතය යලි මට සිවෙනවා පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැනවිලි ස්වරයෙන් ඇතින් මතු ඇත්තරම මේ හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා කියන කාරණාව මේ වැඩසටහනටත් අදාළයි. මනෝජ් පීරිස් කලාකරුවා ඇතුළු අපේ වාද්‍ය වෘන්දයටත් අදාළයි. මොකද මේ මේ වැඩසටහන වෙනුවෙන් මනෝජ් පීරිස්කින් ලැබුණු දායකත්වය විශේෂයි. මම හිතනවා මේ ගීත මේ විදිහ මුල් ආකෘතියෙන් රූපවාහිනී වැඩසටහනකට මේ ආකාරයේ සජීවී පටිගත කිරීමට එකතු කරන්න එහෙම ලේසියෙන් කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් මේ. සුනිල් සරත් පෙරේරාගේ ගී සංකල්පනා පිළිබඳ සඳහන් කිරීමේදී ශ්‍රී ලංකා ගුවන්විදුලිය නිකුත් කරන ලද මේ සංගීත තැටිය විශේෂයි. ලිහිණිය කියලා සඳහන් වුණේ අර ලිහිණිහෙලට කෑ ගහන අමරදේවයන්ගේ ගීතයත් එක්ක තමයි මේ ගී සමුච්චය එකතු වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ මහකන්ද යනුවෙන් එතුමාගේ පෞද්ගලික නිකුත් කිරීමක් විදිහට මේ ගී සමුච්චය එළිදිටුවේ. මේවා ඇතුලේ මේ රහ මුල් ආකෘතීන් ඒ විදිහටම රැකගනිමින් තිබෙනවා. ඔබ පරිසරයට ඉතාම ආදරය කරපු කෙනෙක්. පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරනකොට අතිරේක ලේකම්වරයෙක් විදිහට කටයුතු කරනකොට ඔබ ඉතාම වටිනා කියන කටයුතු රැසක් කළා. ඒ අතරින් එකක් තමයි මේ මම දන්නා තරමින් දලදා මාලිගා පරිශ්‍රයේ සමන් පිච්ච පැල සිටවීම. ඊළඟට මම හිතනවා එතෙන්ට ඔබ සටහනක් එකතු කළ යුතුයි කියලා. දැන් අපි ගත්තොත් එමේ මහා කිවිඳිය ගජමන්නෝනාගේ කතාන්තරය ගැන කතා කරනකොට ඒ දිනිපිටියේ නුගරුක කපා දැමීමෙන් පස්සේ ඒකෙන් අංකුරයක් අරන් ගිහලා ඔබ සංරක්ෂණය කරලා අහපුව ගෙනලා හිටෙව්වා කියලා මම අහලා තියෙනවා. මම විසරක් නෑ මම ඒකේ මගේ ස්වභාවයෙන් පැත්තකට කමිටුවක් තිබුණා. ඒකේ ශ්‍රීල් විජේසන්තර මහත්මයාත් ගාමිණි ගමගේ මහත්මයාත් ඒක කමිටු හිටියේ. ඉතින් මම ඒකට මැදිහත් වෙලා ඒ රෝපණය කෙරුවා නුගරුක. එතකොට මේ කතාව අපි ස්පර්ශ කළේම නැති එකක් අර කාලයට හොරෙන් පියඹා ගිය එක ළමා ගීත. මොකද ගුවන්විදුලියේ ළමා ගීත ඉතිහාසයේ මම හිතනවා වැඩි වරක් වාදනය වෙලා ඇත්තේ මනකල් හද විල් තලයේ පිපිනි වහල් මල් කියන ගීතේ වෙන්නේ නැති. ඒතේම තේමා ගීතේ හැටියට භාවිත වුණා. ඉතින් ඔබ ළමා ගීත සංස්කෘතියට කරන ලද වටිනාකම අපිට අමතක කරන්න බෑ. ඔබ
භාෂාත්මක ප්‍රයෝග වගේම භාෂාවේ ශක්තියාවේ හරි අපූර්වට යොදාගත්ත තැන් ගොඩාක් තියෙන මේ දරණීය සංවර්ධනය කියන්නේ එහෙම තැනක් මේ වචනය පවා ඔබේ නිර්මාණය මම හිතනවා ඒ දරාගත හැකි සංවර්ධනය කියන්නේ sustainable development කියන වචනයට සුදුසු වචනයක් ඔය මම යොදුවේ දරණීය සංවර්ධනය කියන එක නමුත් ඕකට වැරදි වචනයක් පාවිච්චි කරනවා තිරසාර සංවර්ධනය තිරසාර සංවර්ධනය ලස්සනයි වචනේ නමුත් අර්ථය නෑ දරණීය සංවර්ධනය කියන්නේ දරාගත හැකි සංවර්ධනය ඒකටයි මම දරණීය සංවර්ධනය කියන්නේ දිරණ කියලා කියන්නේ සියලු දේ වස්තුන් දරන තැන ඒකම දරනුව කියලා කියනවා අපේ කුස්සියේ තියෙන අර සියලු වස්තුන් දරාගත හැකි තැනට ඒ අනුසාරයෙන් තමයි මම ඔය දරණීය සංවර්ධනය කියන කේදුවේ ඒක දරාගත හැකි සංවර්ධනය අද සියපත්තු කුර ආරම්භ කළේ අර මුලින්ම මෙතුමාගේ නිවසේ නිවසට යන පාර පවා සඳහන් කරමින් අංක 133 මායාමාවතේ පදිංචි සුනිල් සරත් පෙරේරා යනුවෙන් තමයි සඳහන් කළේ දැන් මේ වැඩසටහනේ අවසානයේදී අපි ඇවිල්ලා තියෙන්නේ දැන් අහපව් ඒ නිවස ආශ්‍රිත පරිශ්‍රයට යන්න සිද්ධ වෙනවා මම මේ කියන්නේ මායාමාවත පාමංකඩ අසිරිය සහ සංස්කෘතියට එහෙම යන්න හේතු වෙන්නේ මේ සංස්කෘතික ආක්‍රමණයන් පිළිබඳව ඔබ සටහන් කරලා තිබුණු ගීත කීපයක් පිළිබඳ මතකාවර්ජනය කරමින් එකක් තමයි අම්මේ පෙම්බරා තොසකර දෙන්ට අවසර ජෝර්ජ් මහරජා ගුණකඳ කරමු සිහි හොඳා කියන ගීතය. ඒතර සුනිල් එදිරිසිංහම ගායනා කරනවා රා 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 බොම්බියේ කියලා ගීතයක්. ඔන්න කියන්නේ මම හිතනවා සංස්කෘතික ආක්‍රමණය ගැන මම මේ ගීත දෙකෙන්ම මතු කරන්න උත්සාහ ගත්තේ ඔය මේ රා 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 බොම්බියේ කියන වචනේ ඇවිල්ලා මතුුනේ අපේ අම්මා ඉස්සර කියන සැහැල්ලක් තියෙනවා නිකන් නිරායසෙන් එන සැහැල්ල රා 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 බොන්ඩියේ උරුගස් පංකල හන්දියේ සුද්ධ වෙනවා බොන්ඩියේ දොරහපම් බොන්ඩියේ කියලා සැහැල්ලක් තිබුණා ඒක අනුසාරයෙන්ම හරි ගන්න එක ඕක ඉස්සර ඔය මේ ගොඩක් සැහැල්ලක් හැටියට පාවිච්චි කරපු දෙයක් ඒ යුගයේ ඉතින් ඒක අර සාජ්‍යවලදී එහෙම සාජ්‍ය වලට වඩා ඒකට මම අර සම්මිශ්‍රණයක් කෙරුවා දැන් පාමංකඩ හන්දිය කියන දෙක කොළඹට ඒට නුදුරුත් නුදුරු තැනක් ඒකට එනවා ඒ ඔක්කොම අසංස්කෘතික දේවලුත් එනවා සංස්කෘතික දේවලුත් එනවා ඒකෙදි ආව දැන් නත්තල් ජනේරු කාලෙට එනවා මේ මේ ගෙන්ගෙට එනවා බයිලා බයිලා එනවා ඒකට කියන්නේ මේ 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 බයිලාවක් වගේ මේ ගෙන්ගෙට ඇවිල්ලා ජවනිකාවෙන් ජවනිකාව රඟ දක්වනවා ඇත්තටම පාමංකඩ බයිලා වලට හරි ප්‍රසිද්ධයිනේ ඒ කාලේ පාමංකඩ ගෙන්ගෙට එන තිබුණා තරුණයෝ එක්කාසු වෙලා රෝසන වන ජන්නී සින්න වගේ අඳගෙන එන ජවනිකාව තියෙනවා ජවනිකාවෙන් ජවනිකාවට ගෙදෙට ඇවිල්ලා ඉපත් කරනවා ඒකෙදි කියනවා මට තවම මතකයි සොරේ සනී සනී අර බලපන් මම්ම නටනවා ඌ පප්පා මම දැක්කා සාය වෙනවා කියන බයිලා කියාගෙන ඇවිල්ලා අර ශ්‍රෝසන වන ජන්සි සින්නෝ නටනවා ඔය නයියාඩ ගන්න නටනවා කියන වචනෙත් ඔය ඔය කියන කාරණත් එක්ක නයියාඩන් කියන ඒ වෙන වචනයක් ඉතින් මම හිතනවා බයිලාව බයිලා කියන්නේ ඒක නත්තල් ජනේරු කාලේ තමයි ඔගෙන්ගට එන ඔය අපි මන් දැක්කේ ඉතින් ඒකත් සම්මිශ්‍රණය කරලා අර සංස්කෘතික දේක දයන් නිසා ඉතින් මේකේ කියවෙන හොඳ පණිවිඩයක් එකක් තමයි සීගිරි කැටපත් පෞරේ ඇත සංගීතේ මිහිරට ගය මුක මල්ලිය මේ මේ ගීතේ කම එකටනම් කියලා කියනවා මේ දේශීය දෙට මුල් තැන දෙන්න ඉතින් මේ වගේ මම හිතනවා සංස්කෘතික ආක්‍රමණය දැක්විය ඔය අනිත් ඔය බෝයර්වරු කෙරටන් කට්ටියක් මෙහි ඉඳලා කියනවා ඔය බෝයර් යුද්ධෙන් පස්සේ ආපු සිර කඳුරු දෙකක් තිබලා තියෙනවා එකක් ඔය කුරුගස් පංකඩ හන්දිය අනිත් එක හපුතලේ පැත්තේ ඉතින් ඒකේ ඉන්න සුද්ධෝ මේ රාබීල හිටන් මේ විශේෂයෙන් මේ උරුවස් මංකඩ හන්දේ ඉන්න පැත්තේ රා තිබුණා ගෙන්ගෙට ඇවිල්ලා දොරට තට්ටු කරනවලට සරණ කාන්තාවන් ඉන්න තැන් වලට ඒකෙන් තමයි හැදලා තියෙන්නේ රා 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 බොන්ඩියේ සුද්ධ වෙනවා බොන්ඩියේ කියන සහල් මට මේ කාරණා ඇතුලේ එකම එක කාරණාවයි සපත වෙන්නේ ඒ තමයි සාර්ථක ලේකෙක් වෙන්න ඓතිහාසික විඥානය කියන දේ අතිශය වැදගත් කියන කාරණාව. ඔබය ඉතාම අපූර්වවට සපත කළා තියෙනවා. ඉතාම මෑතකදී මට මතකයි රංගල බලකායට ඔබ ලිව්වා යුද්ධරත් ඇවිත් කියලා අලුත් ගීතයක් පෘතුගීසි ලන්දේසි කියලා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබ අරගෙන ඇවිල්ලා තියෙන සම්ප්‍රදාය හරි වැදගත්. ඒ සම්ප්‍රදාය රකිමින් නව්‍යතාවය කරා ඔබ ගමන් කරනවා. අර මහාචාර්ය විමල් දිසානායකයන් නිතර සඳහන් කරනවා වගේ මම ඔබට සුභ ප්‍රාර්ථනා ගෙන එනවා මේ නිර්මාණකරණයේ තවදුරටත් රැඳෙන්න හේතු වාසනා වේවා කියන කාරණාව චිරාගත කාලයක් අපි වෙනුවෙන් ගී ලියන්න මේ සාහිත්‍ය බෙදා දෙන්න කියලා ඔබට ඇරියුම් කරනවා ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපි හදවතින්ම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය හැටියට ඒ සමු ගැනීමට මට හිතුණා මහාචාර්ය විමල් දිසානායකයන් හදවතින්ම ලියා තිබෙන පද පෙළක් ටිකක් කියවන්න ඕනේ කියලා ජාතියේ තුඩග සිය මියුරු ගී රඳවා
ජාතියේ හදපතුලට කිමිද ගී පදවැල් නිදන්කොට ඔහු බස මත දිදුලයි ඉන්ද්‍රචාපයක් ලෙස ලැබූ සරසවි වරම ගොතමින් ගීත මල්දම පොබයා රසික හැම පුදයි ඔහු එය වඩා බැතියෙන ඔබට චිරන් ජයතු මොස්තුනි कर जपन मंदलिन नद कर और दुए हंदिए और दुए हंदिए